හොඳයි අපි පළවෙනි දවසේ මේ ෆොටෝ එකේ තියෙන ස්ලයිඩ් 9 හදලා ඉවර කරා. එතකොට අද අපි දෙවෙනි ෆොටෝ එකේ තියෙන ස්ලයිඩ් 9 පුඩා වුණත් තුන්වෙනි ෆොටෝ එකේ තියෙන ස්ලයිඩ් කීපයත් හදලා ඉවර කරමු. එතකොට මේ මෙලදී ගන්න තියෙන ටෙම්ප්ලේට් එක තමයි අපි තනියම හදන්නේ. එතකොට මේකට ගෙවන්න ඕනේ මුදල් අපි ගෙවන්න ඕනේ නැහැ. අපිටම මේ වැඩේ කරගන්න පුළුවන් කියන එක තමයි මම ඔයාලට මේ පෙන්වන්න උත්සාහ කරන්නේ. වෙන දෙයක් නෙවෙයි. හරි. එහෙමනම් අපි මේ ෆොටෝ එක ස්ලයිඩ් එකට දාගමු අපිට එතකොට බලා ගන්න ලේසිනේ පවර් පොයින්ට් එක ඇතුළෙම තියෙද්දි අපි එහෙනම් මෙන්න මෙතන ඉඳන් ඔබද දැන් ඔය කොපියක් දාගන්න සයි ස්ක්‍රීන්ෂොට් එකක් ගහලාද ඔයා අහන්නේ මේ ෆොටෝ එක දාගත්ත විදියද ඔව් සර් පවර් පොයින්ට් එකද ඒක මෙහෙම නිකම්ම ඇදගෙන ඇවිල්ලා දාපුවාම පවර් පොයින්ට් එකට වැටෙනවා මේ දැන් වින්ඩෝස් बल පාට පොඩ්ඩක් අඩු කරන්නේ කොහොමද සර් අර සර් ගිය සතියේ ඉස්සලා සතියේ හැදුවේ සර් ට්‍රාන්ස්පරන්සි නේද අර මේ විනිවිද පේන ගතිය හදා ගන්න විදිය නේද ඔයා අහන්නේ ඔව් සර් හරි මම ඒක කියලා දෙන්නම් සර් ලැප්ටොප් වලට සර් හෑන්ඩ් එක ගහන්න සයි මේවා මේ ඒ පොට් එක සර් අවුල් යන්නේ නැද හෑන්ඩ් ෆ්‍රී ගියවම අනේ නෑ එහෙම අවුලක් නෑ अत्यावश्यको මේ කොපි දා ගන්න එක ගැන මොකුත් හිතන්න එපා මේක දැන් ටයිප් කරා මේකම නේ ටයිප් කරන්නේ ඒකම කොපියක් ගේන්නේ හරි හරි ඔන්න ඔතනින් තියාගත්ත මං හිතනවා ඒක වැටිච්ච තැන හොඳයි කියලා එහෙමම තියමු ඊට පස්සේ ඔබද සර් මේ ওই පිච් එකට සර් මොකක් නම කොහමද ගහන්න ඕනේ බීච් කියලා ගහන්න එතකොටයි ওই වගේ පින්තූර සර් හෙවස උනන් සර් ඕවට සමාන වෙනන් සර් හම්බුන් නැහැ ඔව් මේවම් වෙන්නේ නැහැ ඉතින් මේ එහෙම ප්‍රශ්නයක් නැහැ ඔයාලා කැමති එකක් දාලා හදන්න සර් ඒව ලොකු කරලා සර් බඳ වෙනෝනේ ඔව් උතේ ඒකට නම් ඉතින් ටිකක් සයිස් එකෙන් වැඩි ෆොටෝ තෝරගන්න ඕනේ ඉන්නකො මම ඔයාලට සයිස් එකෙන් වැඩි ෆොටෝ තෝරගන්න විදිය කියන්න සර් ඔය මේ ෆොටෝස් ටික ගෲප් එකට දානවද මම දැම්මා ඒ ටික මේ වගේ ෆොටෝ එකක් සර්ච් කරලා ආවට පස්සේ මේ ෆොටෝ එක උඩ ක්ලික් කරාම මේ විදිහට මෙතනින් ලෝඩ් වෙනවනේ බලන්න හොඳට මෙන්න මේ සයිඩ් එකේ ෆොටෝ එකේ සයිඩ් එකෙන් අපිට පේනවා ඒ ෆොටෝ එකේ දිග සහ පළල කොච්චරද කියලා පික්සල් වලින් දැන් මේක පික්සල් 2667ක් උසයි 2000ක් පළලයි මාරු වෙලා දන්නෙත් නැහැ කොහොම හරි දිග පළල ඒ ප්‍රමාණයෙන් තියෙනවා දැන් මේ 2000 කියන්නේ ටිකක් නේ හොඳ සයිස් එකක් මේක අපිට ගොඩක් ලොකු කරලා පාවිච්චි කරන්න පුළුවන් ෆොටෝ එක එතකොට අපි තව ෆොටෝ එකක් කරන් බලමු ඔක්කොම ටිකක් ලොකු ඒවා ඇවිල්ලා තියෙනවා හරි මේ ෆොටෝ එක බලන්න දැන් මේ ෆොටෝ එකේ සයිස් එක 390x280 කියන්නේ ගොඩක් චූටි සයිස් එකක් තමයි මේ ෆොටෝ එකට තියෙන්නේ දැන් මම මේ ෆොටෝ එක කොපි කරලා ගත්තොත් පවර් පොයින්ට් එකට දැන් බලන්න මෙයා ලොකු කරද්දි මෙයා එච්චර පැහැදිලි නෑ ස්ලයිඩ් එක පිරෙන්න දාගත්තොත් මේ විදිහට හොඳට පේනවා මෙයාව අපැහැදිලි ගතියක් තියෙනවා කියන්නේ මොකද මෙයාගේ සයිස් එක 200 වගේ සයිස් එකක් තියෙන නිසා එතකොට අපි මුලින්ම බලපු ෆොටෝ එක 2000 තියෙනවා මෙයා වගේ 10 ගුණයක් විශාල ෆොටෝ එකක් ආයෙත් ක්ලික් කරලා බලමු හරි මේ ෆොටෝ එක ගමුකෝ 2120ක් ඒකේ සයිස් එක තියෙනවා දැන් මේ ෆොටෝ එක ගත්තොත් එහෙම 1000ක් තියෙනවා මේ ෆොටෝ එක ගත්තොත් එහෙම 2600ක් තියෙනවා තවත් ලොකුයි දැන් මේ ෆොටෝ එක දාගෙන බලමු මොකද වෙන්නේ කියලා පවර් පොයින්ට් එකට හරි ඕන එක පේස්ට් එද්දිම ටිකක් ලොකුවට පේස්ට් වුණා ඊට පස්සේ ලොකු කරගත්තා කියලා ෆොටෝ එකේ ක්වොලිටි එකට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ
මොකද එයාගේ සයිස් එක කොහොමත් ලොකු සයිස් එකක් තියෙන. ඉතින් අපිට ඇති තරම් මේක ඇදලා ලොකු කරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි ට්‍රික් එක ලොකු ෆොටෝ හොයාගන්න. මෙතන තියෙන සයිස් එක බලන්න සාමාන්‍ය 1000ට වැඩි සයිස් එකක්වත් ගන්න. ඔය 200 300 වගේ ෆොටෝ පාවිච්චි කරන්න එපා. ඒවා පාවිච්චි කරනවා නම් කමක් නැහැ පොඩි තැනම වලට. දැන් උදාහරණයක් විදිහට ඔයාලා මේ වගේ චූටි කොටුවක් නම් දාන්න යන්නේ. ඉතින් ඒකට 200 200 ෆොටෝයක් දැම්ම කියලා කිසි ගැටලුවක් නැහැ. සාමාන්‍ය ෆුල් ස්ක්‍රීන් දානවා නම් ඒ ප්‍රමාණයට ගැළපෙන එකක් පාවිච්චි කරන්න. මේ ස්ලයිඩ් එකේ සයිස් එක 1280ක් වෙනවා. ඒක 1280කටවත් තියෙන ෆොටෝ එක පාවිච්චි කරනවා නම් තමයි ඒකේ තියෙන සම්පූර්ණ ක්වොලිටි එක බලා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. හරි. අනිත් එක තමයි අපි පාඩම අතරතුරේදී අමතර ප්‍රශ්න අහන්නේ නැතුව පාඩමට අදාළව විතරක් අහමු. අපි මං පාඩම ඉවර කරලා පැයක් විතර වලත් එක්ක ඉන්නවනේ. ඉතින් ඒ වෙලාවේදී අන් ප්‍රශ්න කරා කරමු. හරි. එතකොට මේ ස්ලයිඩ් එකේදී අපිට ඕනේ තව ටෙක්ස්ට් බොක්ස් එකක්. යට තියෙන මෙන්න මේ ටෙක්ස්ට් එක දාගන්න. හරි මම මේ විදිහට ඉන්සර්ට් එකට ගිහිල්ලා ටෙක්ස්ට් බොක්ස් එකක් අරගෙන මෙන්න මේ විදිහට අඳ ගන්නවා. ඊට පස්සේ මට අවශ්‍ය කරන ටෙක්ස්ට් එක පොතේ මම ඉන්ටර්නෙට් එකෙන් කොපි කරලා ගන්නම්. එතකොට අපිට කාලය ඉතුරු කර ගන්න පුළුවන්. දැන් මම කෙන්ද ඉස්සර ගන්නෙ? ඒක මම මේ ලින්ක් එක මෙන්න මේක තමයි ලින්ක් එක lipsum.com lipsum ඔව් lipsum.com කියලා තියෙන්නේ. ඒ සයිට් එකෙන් මේ වගේ ටෙක්ස්ට් එකක් ගන්න පුළුවන්. ඒකකින් ඔයාලා කැමති තරම් කොපි කරගන්න ඉඩලුවක් නැහැ. ඔව් පුතේ. ඊට පස්සේ හෝම් එකට ගිහිල්ලා මෙයාගේ සයිට් එක අඩු කරගන්නවා මෙන්න මේ විදිහට. ඔව් කියන්න මට ඔයාව ඇහෙනවා. මම ඔය ටෙක්ස්ට් බොක්ස් එකක් ඇඳලා නෙමෙයි සර් කොපි කරලා පේස්ට් කරන්න සර්. දැන් අපි ටෙක්ස්ට් බොක්ස් එකක් ඇඳගත්තොත් එහෙම ඇඳ සයිස් එකටම බොක්ස් එක තියෙනවා. මෙයා පේස්ට් කරා දැන් මෙයාම පේස්ට් කරගත්තත් බොක්ස් එකක් හදාගෙන එයාට කැමති සයිස් එකකින් තමයි මේක ඇඳෙන්නේ. එතකොට අපිට මේක මේ විදිහට ෆොටෝ කරලා හදා ගන්න වෙනවා. ඊට පස්සේ ෆොන්ට් සයිස් එක මේ විදිහට අඩු කරගමු. ඊළඟට බලන්න ඔතේ මෙතන තියෙනවා සර්කල් දෙකක්. එහෙනම් අපිට ගන්න ඕනේ ෂේප් දෙකක්. මං ඉන්සර්ට් එකට ගිහිල්ලා ෂේප්ස් එකට ගිහිල්ලා සර්කල් එකක් ඇඳ ගන්නවා. සර්කල් එක අද්දි කීබෝඩ් එකේ තියෙන shift කියන බොත්තම ඔබාගෙන අඳින්න නැත්නම් මේක බිත්තරේ වගේ තැලිලා යනවා. හරි. ඔන්නේ කරවමක් ඇඳගත්තා. ඊට පස්සේ කීබෝඩ් එකේ තියෙන control එකයි D අකුරයි press කරලා මෙයාගේ duplicate එකක් හදා ගන්න පුළුවන්. එයාව යටින් තියාගමු. එතකොට අපිට round දෙකක් ඇඳ ඇඳ ඉන්න ඕනේ නැහැ. ඊට පස්සේ බලන්න මේ දෙන්නගේ මැදට icon දෙකකුත් දාලා තියෙනවා. එතකොට අපිට icon ගන්න පුළුවන් insert එකට ගිහිල්ලා icons කියන මෙන්න මේ බොත්තම ක්ලික් කරලා. එතකොට Windows එකේදී නම් මෙන්න මේ වගේ box එකක් තමයි open වෙන්නේ. side එකෙන් නෙවෙයි. මෙතනින් අපිට පුළුවන් කැමති icon එකක් search කරලා ගන්න. එහෙම නැත්නම් මෙතන තියෙනවා බලලා තෝරගන්නත් හැකියාවක් තියෙනවා. හරි. icon එක නෑ සර්. එකස ගන්න විදිහක් නැද්ද? 2016 ඒක නැත්තම් පුතේ ගන්න විදිහක් නෑ. වාට internet එකේ search කරලා මේ වගේ photo එකක් හොයාගත්තා නම් හරි. ගෙනල්ලා මේ ෂේප් දෙක මැදින් තියාගන්න. ඊට පස්සේ දෙන්නම සිලෙක්ට් කරගන්න එකපාර. කන්ට්‍රෝල් බොත්තම වගේ දෙන්නම ක්ලික් කරලා සයිස් එක අඩු කරගන්නවා මේ විදිහට. එතකොට අපිට වැඩේ යන වෙලාව විතර කරගන්න පුළුවන්. එක්කෙනෙක් චූටි කරලා අනිත් එක්කනාව චූටි කරන්න අවශ්‍ය නැහැ. එතකොට දෙන්නම එකපාර චූටි වෙනවා. හරි. ඔය විදිහට ඔන්න දාගත්තා අයිකන් දෙක. ඊළඟට තවත් ටෙක්ස්ට් බොක්ස් දෙකක් තියෙනවා. ඉතින් ඒකටත් අපිට පුළුවන් ඉන්සර්ට් එකට ගිහිල්ලා ටෙක්ස්ට් බොක්ස් එකක් මේ විදිහට ඉස්සරහින් ඇඳ ගන්න. ඊට පස්සේ අපිට කැමති ටෙක්ස්ට් එකක් මෙතන ටයිප් කර ගන්න පුළුවන්. සුපුරුදු විදිහටම මේ සයිට් එකෙන් අපි ටෙක්ස්ට් එකක් ගමු. හරි. මොන මම මේ ටෙක්ස්ට් එක පේස්ට් කරගත්තා. ඊළඟට මෙයාගේ සයිස් එක ෆෝම් එකට ගිහිල්ලා මෙන්න මෙහෙම අඩු කර ගන්නවා. හරි.
මෙයාගේ ඩුප්ලිකේට් එකක් අරගෙන යටට දාගමු. මොකද එකම වගේ දෙයක් නෙදේ. ඒතර කන්ට්‍රෝල් එකයි D එකයි ප්‍රෙස් කරලා ඩුප්ලිකේට් එකක් හදා ගන්න පුළුවන්. ඒක මේ විදිහට දා ගන්න පුළුවන්. හරි. ඔන්න මේ වැඩේ කරලා ඉවරයි. ඊළඟට අපිට තියෙන්නේ ස්ලයිඩ් එකේ ඉතුරු භාගයට ෆොටෝ එකක් දා ගන්න මෙන්න මේ විදිහට. ඉතින් ඒකට අපි පාවිච්චි කරේ මෙන්න මේ මොහොදු වෙරළේ ෆොටෝ එකමනේ. මේ අනිත් ඇඟිල්ල පාවිච්චි කරේ ඒ නිසා මම කලින් සේව් කරගත්ත මෙන්න මේ ෆොටෝ එක ස්ලයිඩ් එකට දාගන්න. ඔයාලගේ Windows කම්පියුටර් වල ඇදලා දැම්මට එන්නේ නැත්නම් කොපි කරලා පේස්ට් කරගන්න. මම මෙන්න මේ විදිහට හරවලා ස්ලයිඩ් එකෙන් භාගයක් වෙන විදිහට මේක මෙහෙම තියාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් වැඩි කොටස කපලා අයින් කරන්න picture format වල තියෙන crop කියන icon එක පාවිච්චි කරලා. මෙන්න මෙහෙම කපනවා. හරි. මෙතෙන්ද කපපුවාම හරි. ඔන්න ඒ ස්ලයිඩ් එකේ තියෙන ඕන දේවල් ටික හැදුවා. ෂේප් දෙකේ පාට මාරු කරගන්නත් ඕනේ. එවනම් අපිට පුළුවන් shape දෙකම එකපාර select කරලා මෙයාගේ outline එක නැති කරලා දාන්න. shape format එකට ගියා outline එක චූටි ඉතින් click කරලා no outline click කරා. ඊළඟට මේ icon දෙකේ පාට සුදු පාට කරන්න ඕන. එහෙනම් දෙන්නම එකපාර select කරා. graphic format එකට ඇවිල්ලා graphic fill කියන එකෙන් ගිහිල්ලා සුදු පාට තෝරලා දෙන්න පුළුවන්. ඊළඟට මේ shape එකට අපි දෙමු shape format එකට ගිහිල්ලා shape fill එකෙන් මේ වගේ පාටක් ඊළඟට මේ shape එකට දෙමු ඊට වඩා ටිකක් තද පාට. හරි. ඔන්න විදිහට තමයි අපි ඒ ස්ලයිඩ් එක හදලා ඉවර කරගන්නේ. එතකොට අපි එක ස්ලයිඩ් එකක් හදලා ඉවරයි. හරි. අපිට ඊළඟට හදන්න තියෙන්නේ මෙන්න මේ ස්ලයිඩ් එක ටිකක් ලස්සන ස්ලයිඩ් එකක් අපි හදපුවාට වැඩිය අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. එතකොට දැන් මේ ස්ලයිඩ් වල තියෙන චූටි චූටි දේවල් ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ. මොකද මේ දේවල් එකතු කරලා ඔයාලට ලස්සන දෙයක් නිර්මාණය කරන්න පුළුවන්. මේ සමහර තැන්වල තියෙන පොන්චි පොන්චි දේවල් එකතු වුණාම ගොඩාක් ලස්සන නිර්මාණයක් අන්තිමේදී එළියට ගන්න පුළුවන්. හරි. මෙන්න මේ වගේ එකක් තමයි නිර්මාණය කරගන්න තියෙන්නේ. එහෙනම් අපි වැඩේ පටන් ගමු. උඩින්ම තියෙන්නේ text එකක්. එහෙමනම් මොකද කරන්නේ? insert text box ගියා. box එකක් ඇඳගත්තා. type කරගන්න තියෙන්නේ. අවම මිෂන්. ඊළඟට පුතේ මේක චුට්ටක් ලොකු කරගන්නවා. bold කරගන්නත් පුළුවන්. ෆොන්ට් එකක් කැමති නම් මාරු කරගන්න වෙන ෆොන්ට් එකකට අපි ඊයේ දවසේ පාවිච්චි කරේ ප්‍රොඩක්ට් සෑන්ස් කියන ෆොන්ට් එක මම ඒකම දාගන්න. හරි. ඔන්න අව මිෂන් කියන ටෙක්ස්ට් එක අපි හදාගෙන ඉවරයි. ඊළඟට ෂේප් දෙකක් දාගන්න ඕනේ මෙන්න මේ දෙන්න හදාගන්න. අපේට පුළුවන් රවුන්ඩඩ් රෙක්ටැන්ගල් එකක් පාවිච්චි කරන්න. එහෙමනම් ඉන්සර්ට් එකට ගිහිල්ලා ෂේප් එක ක්ලික් කරලා මෙන්න මේ රවුන්ඩඩ් රෙක්ටැන්ගල් එක ක්ලික් කරලා මෙන්න මේ විදිහට අඳගන්න පුළුවන්. සයිස් එක කැමති විදිහට බලලා හදාගන්න. ඊළඟට පුතේ මෙන්න මේ චූටි කහපාට ඩොට් එකක් තියෙන ඒ ඩොට් එකෙන් පුළුවන් මෙයාගේ රවුම් ගතිය අඩු වැඩි කරන්න. මේ විදිහට අඩු වැඩි කරන්න පුළුවන්. ඉතින් මම එක මේ වගේ සයිස් එකකට තියාගන්න. ඔන්න යා මෙතනින් තිබ්බ. දැන් අපිට තවත් ඒ වගේම එක්කෙනෙක් ඕනේ. ෆොටෝ එකක් දාගන්න ඇතුළට. ඒ නිසා මම මෙයාගේම ඩුප්ලිකේට් එකක් අරගෙන Ctrl D press කරලා Ctrl එකත් එක්ක D අපර press කරලා ඒ ඩුප්ලිකේට් එක මෙහෙම ළඟින් තියාගන්න. මේ විදිහට තමයි තියෙන්නේ ස්ලයිඩ් එකේ තියෙන විදිහට මේ ෆොටෝ එකේ තියෙන විදිහට. හරි. දැන් මෙයාගේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක මොකද්ද මේ දාලා තියෙන්නේ? පාට දෙකක් පේනවා. එහෙනම් මොකද්ද අපි දාන්න ඕනේ? ෆිල් කලර් එකක්ද? ග්‍රේඩියන්ට් එකක් දාන්න ඕනේ. අනේ හරි. ෂේප් එක ක්ලික් කරලා ෂේප් ෆෝමැට් එකට ඇවිල්ලා ෂේප් ෆිල් එකට චූටි ඊතලේ ක්ලික් කරලා ග්‍රේඩියන්ට් එක ඉස්සරහට ගිහිල්ලා අපිට තෝරගන්න පුළුවන් ගැලපෙන ග්‍රේඩියන්ට් එකක්. දැන් මෙන්න මේ ග්‍රේඩියන්ට් එක මට හිතනවා හරියටම ගැලපෙනවා කියලා ලයින් අප් කියලා නම තියෙන ග්‍රේඩියන්ට් එක. මම ඒක ක්ලික් කර ගන්නවා. හරි. දැන් අපිට තියෙන පාට දෙක වෙනස් කර ගන්න විතරයි. පාට දෙක වෙනස් කරන්න නම් අපිට පුළුවන් shape format එකේ තියෙන format pane කියන මෙන්න මේ icon එක ක්ලික් කරන්න. එතකොට මෙන්න මේ panel එක open වෙනවා. ඒකේ fill එක ඇතුලේ තමයි මේ අදාළ දේවල් ටික තියෙන්නේ. එතකොට මේ මැද තියෙන පාට අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඒක අයින් කර ගන්නවා. පාට දෙකක් අතර තමයි මාරු කරන්න වෙන්නේ. පාට තුනක් වගේ ඕන නම් ඔයාලට තව එකක් මෙහෙම ක්ලික් කරලා දා ගන්න පුළුවන්. අපි ඒ ගැන කතා කරා. හරි. ඊළඟට මෙන්න මේ පාටට මම දාගන්නම් මගේ තද නිල් පාටක්. ඊට පස්සේ අනිත් පාටට දාගන්නවා ලා නිල් පාට. හරි. ඔන්න ඒකට ඒ විදිහටම බලා ගන්න පුළුවන්. අනිත් එක තමයි මේ පාට තව ඔයාලට වැඩිපුර පෙන්වන්න නම් මේ ඊතල දෙක එහෙට මෙහෙට කරලා වෙනස් කර ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඒකත් ඔයාගේ ඇහැට පේන විදිහට ලස්සනයි කියලා හිතන විදිහට හදා ගන්න. මොකද මුත්තේ ප්‍රශ්නයක් ඇහුවේ? අපි කලින් ඒවට ගත්ත කොළ පාටනේ. ආ අපි කොළ පාට පාවිච්චි කරමු කිව්වා නේද? හරි. එහෙනම් කොළ පාට දෙකක් දාමු ලස්සන කොළ පාටක් තෝරගෙන. මේ කොළ පාටයි. මේ කොළ පාටයි.
ඒක හොඳයිද? හොඳයි නේ? Excuse me sir. ඔව්ද? දැන් මං හදපු ස්ලයිඩ් එකට සර් කොළ පාට ගැලපෙන්නේ නැහැ සර්. කැමති පාටක් දැම්මම කමන්නේ නැහැ නේද? ඔයාලා කැමති එකක් හදන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. සර් 6 වෙනි ස්ලයිඩ් එකේ මේක. ඔව් සර් ඒක සර් ඔය ලෝගෝ එක සර් වෙන එකක් දැම්මම කමක් නැහැ නේ. ඕක නේ. අනේ කමන්නේ නැහැ. ඔයා කැමති එකක් හදන්න. කැමති එකක් හදන්න. කිසි කමක් නැහැ. මේ මේ ඉගෙනගත්තු දේවල් ටික පාවිච්චි කරලා කැමති එකක් හදන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. ඊළඟට මේ ෂේප් එකේ අවුට්ලයින් එකක් පේනවා. එතකොට මේක කැතයි. එහෙනම් අපිට පුළුවන් අවුට්ලයින් එක අයින් කරගන්න. ෂේප් එක ක්ලික් කරලා ෂේප් ෆෝමැට් එකට ගිහිල්ලා මෙන්න මේ චූටි ඉතලේ ක්ලික් කරලා no outline කියන එක දෙන්න. දැන් outline එක නැති වෙලා කියන. දැන් මෙයාගේ ඇතුළේ text එකක් දාගන්න ඕනේ. අපිට කැමති නම් text box එකක් මෙයාගේ උඩින් ඇඳ ගන්නත් පුළුවන්. නැත්තම් මෙයාගේ ඇතුළේම නිකන් type කරන්නත් පුළුවන් මෙන්න මේ විදිහට. හරි. අපි මෙහෙම දෙයක් කරමු. internet එකෙන් text එකක් copy කරගෙන ඇවිල්ලා ඒ shape එක ඇතුළට දාගමු. මම මේ විදිහට ෂේප් එක උඩ පේස්ට් කරගන්නවා. එතකොට ෂේප් එක ඇතුලේ තමයි අකුරු ටික පේස්ට් වෙන්නේ. ඊළඟට කන්ට්‍රෝල් එකත් එක්ක ඒ අකුරු ප්‍රෙස් කරලා ඔක්කොම ටික සිලෙක්ට් කරගෙන අකුරු වල සයිස් එක චූටි කරගන්න. මෙන්න මේ විදිහට. දැන් ඔන්න ඊයහපු ප්‍රශ්නයක් තියෙනවා මේක කොහොමද ටෙක්ස්ට් බොක්ස් එකේ උඩට ගන්න කියලා. ඒක දැන් අපිට වැදගත් වෙනවා. දැන් අපිට පුළුවන් මේ ටික ඔක්කොම සිලෙක්ට් කරගන්න මේ විදිහට කන්ට්‍රෝල් එකත් එක්ක ඒ අකුරු ප්‍රෙස් කරලා ඊට පස්සේ තේ මෙන්න මෙතන මේ තියෙන අයිකන් එක align text කියන icon එක click කරලා top කියන එක දෙන්නවා. එතකොට එයා shape එකේ උඩට යනවා. ඒකයි පාරක් කියන්නේ. එහෙම නැත්නම් අවශ්‍ය text එක select කරා මෙන්න මේ icon එක තියෙන align text කියන icon එක ඒකෙන් top කියන එක දෙන්න. bottom දුන්නොත් යටට යනවා. middle දුන්නොත් එහෙම මැදට යනවා. top දුන්නොත් උඩට යනවා. හරි ලේසි. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඉතින් මේ insert එකට ගිහිල්ලා text box එකක් මේ හරියෙන් මෙහෙම ඇඳගන්න. ඒකත් ප්‍රශ්නයක් නැහැ. වැරද්දක් නැහැ. කැමති දේකට කරන්න පුළුවන් තමන්ට පහසුයි කියලා හිතන විදිහකට මේ දේවල් කරා. හරි ඊළඟට මම මෙන්න මේ ටෙක්ස්ට් එක පොඩ්ඩක් පල්ලෙහාට ගන්නවා මෙතන. එයාව චුට්ටක් ලොකු කරලා බෝල්ඩ් කරගන්න. එතකොට අපිට ස්ලයිඩ් එකේ තියෙන විදිහටම හදා ගන්න චුට්ටක් ලොකු කරලා ඔන්න බෝල්ඩ් කරගත්තා. හරි. ඉතින් මේ විදිහට තමයි මේ ඉමේජ් එකෙත් අපිට බලා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඊළඟට ඊළඟ ෂේප් එකේ කලර් එක ග්‍රේ කලර් එකක් තියෙනවා. යාගේ අවුට්ලයින් එක අයින් වෙන්න ඕනේ. එහෙමනම් අපිට පුළුවන් shape එක click කරලා shape format එකට ඇවිල්ලා මුලින්ම outline එක අයින් කරගන්නවා. no outline කියන දෙයින් තෝරන්න. ඊළඟට shape fill එකෙන් මෙන්න මේ වගේ ග්‍රේ කලර් එකක් දෙන්න පුළුවන්. තද වැඩි වගේ නම් ඊට වඩා ලා එකක් දෙන්නත් පුළුවන් මෙන්න මේ විදිහට. හරි. ඔන්න touch shape එකක් හදාගත්තා. ඒ විදිහටම පාට දා. දැන් මේක ඇතුළට photo එකක් දාගන්න ඕනේ. මේ දාගන්න photo එක black and white එකක් වෙන්නත් ඕනේ. ඉතින් අපිට පුළුවන් Google එකේ search කරන්න. ඔබද කියන්න. සර් කොහොමද සර් black and white සර් ඒ වගේ photo එකක් නම් search කරලා ගන්න හරියට? black and white කියලා ගන්න. එතකොට black and white ඒවා තමයි. ඊට පස්සේ මේ විදිහට ඉතින් search result එකේ තියෙනවා බලලා හොඳයි කියලා හිතන එකක් තෝරගන්න. ඊ ෆොටෝ එකම හොයාගන්න බැරි වෙයි. ගැලපෙන එකක් තෝරගන්න ඔයාගේ වැඩේට. ඒක ගැටලුවක් නැහැ. මේ කවදාවත් මම මේ ස්ලයිඩ් එක උපුවාම ඒ ෆොටෝ හොයන්න යන්න එපා. නිකන් කාලේ අපරාදේ. ඒ නිසා ඔයාලට හොඳයි කියලා හිතන ෆොටෝ එකක් පාවිච්චි කරන්න. මට හිතෙනවා මේ ෆොටෝ එක ගැලපෙනවා කියලා. ඉතින් මම මේක රයිට් ක්ලික් කරලා කොපි මෙච් දීලා පවර්පොයින්ට් එකට ඇවිල්ලා පේස්ට් කරගන්න. දැන් මට පුළුවන් මෙයාගේ සයිස් එක පොඩ්ඩක් අඩු කරගන්න මෙන්න මේ විදිහට මෙතනින් තියාගන්න පුළුවන්. දැන් අපිට පේනවා මෙයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක වෙනම පේනවා. මොකද මෙයාගේ කොටුව වෙන පාටක් නිසා. ඒකට අපිට පුළුවන් පවර්පොයින්ට් එකේ තියෙන රිමූව් බෑග්ග්‍රවුන්ඩ් කියන ඔප්ෂන් එක පාවිච්චි කරන්න. මේක ගොඩක් වෙලාවට හරියටම වැඩ කරනවා අඩුයි. අපි පාවිච්චි කරලා බලමු. හරි. මෙන්න ෆොටෝ එක උඩ ක්ලික් කරා පිච්චර් ෆෝමැට් එකට ගියා. පළවෙනියෙන්ම තියෙනවා රිමූව් බෑග්ග්‍රවුන්ඩ් කියලා. මම ඒක ක්ලික් කරගන්නවා. ඊළඟට මෙන්න මේ වගේ කොළ පාටක් බලා ගන්න පුළුවන්. සෝරි, දම් පාට. මේ දම් පාට කියන එකෙන් අදහස් වෙන්නේ මේ කොටස ඉවත් වෙනවා කියන එක. එතකොට දැන් බලන්න මේකේ මල් ටිකක් අයින් වෙනවා, මේසෙත් අයින් වෙනවා. මේ දේවල් අපිට ඕනේනේ. අපිට පුළුවන් එතකොට ඕනේ දේවල් මොනවද කියලා මෙයාට තෝරලා දෙන්න. ඒක කරන් තියෙන මාක් ඇස් පාටක් කරන්නකෝ. හරි, මෙහෙමයි. ෆොටෝ එක දාගත්තට පස්සේ
फोटो क्लिक कर रहा पिक्च फॉर्मेट एक रिमूव बैकग्राउंड पिक्च फॉर्मेट के रिमूव बैकग्राउंड क्लिक करगा එතකොට එයා ඔටෝමැටිකලි එයාට තේරෙන විදිහට අපිට පේනවා මේ ටික නේද ඕනේ කියලා. ඇත්තටම අපිට තව දේවල් ඕනේනේ. එතකොට අපිට පුළුවන් mark areas to keep කියන මෙන්න මේ පැන්සල ක්ලික් කරලා අපිට අවශ්‍ය දේවල් මෙන්න මේ විදිහට අඳගන්න. අඳින්න කියන්නේ මම හරියටම අඳින්න ඕනේ මේ විදිහට පොඩි ඉරක් ගහගන්න අවශ්‍ය තැන්වලින්. එතකොට මේ අවශ්‍ය ටික සම්පූර්ණයෙන්ම පේන්න පටන් ගන්නකම් මේ විදිහට ඉරි ගහගන්න ඒ නොපෙනෙන තැන්වලින්. मल्टी मम मल्टी मेवी दिए हरियट में बेडकर दिनमा मेहमत कर पुलवांक मम्मी पेन पाप इंटे पुलवा उपरीमेट या कर मेहमत या अदल दिन इटे की चेज की हरी लकड़ा क्लीक कर विनता क्लीक कर पुलवा पसंद आई विन अभी सार्थक ने हर के मन डिलीट कर दानवा दिन वेबसाइट पुलवा मेक हर कर मुलिम कर फोटो रईट क्लिक कर कॉपी कर रईट क्लिक करा कॉपी इमेज वेब ब्राउज़र टाइप कर रिमूव डॉट बीजी रिमूव डॉट बीजी के टाइप कर आर ई एम ओ वी ई डॉट बीजी डॉट कॉम नेवे डॉट बीजी ये वेबसाइट गियाट पास वेबसाइट पुलवा अब हरम लेसम पास आई कर दी फोटो कॉपी करेंगे रईट क्लिक कर पेस्ट कर सारी पेस्ट की ऑप्शन तिबन देना कीबोर्ड कंट्रोल की प्रेस कर वी ओक रूप अंत ये फोटो मेतन पेस्ट अभी कॉपी कर पेस्ट बला लकते आवाश फोटो कॉपी कर रिमूव बीजी गेट वील कंट्रोल वी अब इच्छर अरे दंगा या पीट पशु बीमा इंकर दी तीन दंग पीट पुलवा डाउनलोड कर कंट्रोल मोतम बागे वी अकूर नेतावा रईट क्लिक कर सेव इमेज ऐप क्लिक कर कंप्यूटर के फोटो सेव कर मुलिम रईट क्लिक कर सेव इमेज ऐसा दूर मेदेट कंप्यूटर के मेक सेव कर सेव करना आना रिमूव डॉट बीजी के सैट रिमूव डॉट बीजी के सैट अपलोड इमेज के बोतम क्लिक कर गलट डाउनलोड कर फोटो इमेज तोरला ओपन की क्लिक कर गम करा थर किसी गटल पेस्ट कर अपलोड कर दिन मित्र मेजर फोटो के पे कम मे आवड़ रईट क्लिक कर कॉपी इमेज की तिन्ना पुलवा ना डाउनलोड कर पुलवा कम करें हर मम्मी रईट क्लिक कर कॉपी इमेज की दिन वीलंगठ पवर पॉइंट आयत रईट क्लिक कर पेस्ट कर दिन पशु बीमा नाई मे फोटो अवील तीन दिन पशु बीमे पाटाक अब कम तीयगा दी सैज मेजर फोटो कदला मित्र तीयगा मुकादमा तैयार हुए? Excuse me sir. Oh. तो अरे ये सर केला दोने पेज नंबर का खादा गाने विधि है. अन्य एक सर दास है नामे की ना पेज साइज़ से कितना आप गाने वाले सर? Oh दास है नामे की ना साइज़ से. हाय. सर को हम तो सर हेड ताले का पार्ट रिका काटू कराने बोल कराने.
සර් ඇහෙන්නේ නෑනේ. අපිට මාව ඇහෙනව නේද? ඔව් සර් ඇහෙනවා. අපිට රයිට් ගියා. ඔව් සර් ඇහෙනවා. ආය ආවේ. හරි. බලමු මේ දැන් නම් මම කරන්නේ කරන්ට් එකෙන් නෙවෙයි. වෙන කේබල් එකක් පාවිච්චි කරලා ලැප්ටොප් එකේ බැටරි එක තියෙනකන් අපිට කරගෙන යන්න පුළුවන් පන්ති හැමදේම කරගෙන යමු. ලයිට් ආවොත් හරි. සර්. ඔව් පුතේ. සර් මේ ෂේප් එකක පොඩ්ඩක් අර පාට ටිකක් අඩු කරන්න කොහොමද සර්? හරි මම පෙන්වන්න පොඩකින්. මේක මම කියනවා දැන් මේ අපි ෆොටෝ එකක් දාගත්තා ඒ ෆොටෝ එකේ සයිස් එක මෙන්න මේ විදිහට හදා ගන්න පුළුවන් ඊළඟට මෙතන ගැටලුවක් තියෙනවා ඒ තමයි මේ ෆොටෝ එකේ සයිස් එක පොඩ්ඩක් වැඩි නෙමෙයි කොටුවටත් වඩා ඒ වගේ වුණාම අපිට කරදරයි මේක වෙනතනක් ක්ලික් කරත් මේ ෆොටෝ එක සිලෙක්ට් කරන එහෙම වුණාම අපිට පුළුවන් පිච්චර් ෆෝමැට් එකට ගිහිල්ලා ක්‍රොප් කියන එක පාවිච්චි කරලා මෙන්න මේ විදිහට ෆොටෝ එක කිට්ටුවට මෙන්න අවශ්‍ය දේවල් කැපෙන්නේ නැති වෙන්න සයිස් එක අඩු කරන්න. ඒක අත්‍යවශ්‍ය නැහැ. අපි පහසුටයි කරගන්න නැත්නම් වෙනතනක් ක්ලික් කරත් මේ ෆොටෝ එක සිලෙක්ට් වුණා මේ හරියක් යනකම ෆොටෝ එක තියෙන නිසා. මේ විදිහට ක්‍රොප් කරගන්න පුළුවන්. හරි. දැන් පුතේ කියවුවා මේ ට්‍රාන්ස්පරන්ට් එක වැඩි කරගන්නේ කොහොමද කියලා. ඒකට කියන්නේ ට්‍රාන්ස්පරන්ට්. හරි. අපිට පුළුවන් ෂේප් එක උඩ එකපාරක් ක්ලික් කරන්න ඊළඟට ෂේප් ෆෝමැට් එකට යන්න ෆෝමැට් පේන් කියන එක ක්ලික් කරන්න. ද රෙකෝඩින් එක යනව නේද? ඔස්සේ යනවා. අපිට දා ගන්න ඕනේ මෙන්න මේ වගේ ෂේප් තුනක් රවුන්ඩ් තුනක් දා ගන්න ඕනේ. හරි. කවුරුත් ලියුනේ නෑ නේද පන්ති නතර වුණාට නෑනේ 36ක් ඉන්නවා. ලැප්ටොප් එකේ බැටරිය තියෙනකම් කරගෙන යමු. හරි මෙහෙමයි. ෂේප් තුනක් දා ගන්න ඕනේ සර්කල් තුනක්. එහෙමනම් අපිට පුළුවන් ඉන්සර්ට් එකට ගිහිල්ලා ෂේප්ස් එක ක්ලික් කරලා මෙන්න මේ सर्कल එක පාවිච්චි කරලා shift key එක ඔබාගෙන සර්කල් එක ඇඳගන්න. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙයාගේ duplicate දෙකක් හදා ගන්න ඕනේ control එකත් එක්ක d අකුර press කර. control d. ඔන්න එක්කෙනෙක් හැදුනා. ආයෙත් පාරක් control d press කරලා තව එක්කෙනෙක් හදාගන්න. එයාව මෙහෙම තියාගන්න. ඔන්න අපි round තුනකුත් දාගත්තා. ඔව් පුතේ. සර් අර පින්තූරේ සර් ගද්දිම එඩිට් කරද්දී ඒ ෂේප් එකේ හැඩයටම එඩිට් කරන්න පුළුවන් නේද සර්? පින්තූරේ ඒක ක්‍රොප් කරගන්නකොට ෂේප් එකේ හැඩයට ක්‍රොප් කරගන්න පුළුවන්. මම එහෙම කරේ නැත්තේ අපිට මෙයා මෙහෙම සයිඩ් එකෙන් වගේ තියෙන්න ඕන නිසා තමයි කරේ නැත්තේ. පින්තූරයක් ක්‍රොප් කරනවා නම් මේ විදිහට ෆොටෝ එක උඩ ක්ලික් කරලා පිච්චර් ෆෝමැට් එකට ගිහිල්ලා මෙතන ක්‍රොප් එකේ තියුට ඊතලයක් තියෙනවානේ. ඒ ඊතලයේ තියෙන මේ crop to shape කියන එකෙන් අපි කැමති shape එකකට ෆොටෝ එක මේ විදිහට crop කරගන්න පුළුවන්. එහෙම option එකක් තියෙනවා. මම ඒක මේ වෙලාවේදී කරේ නැත්තේ මේක icon එක sorry මේ ෆොටෝ එක තියෙන පොඩ්ඩක් side එකට වෙන්න අපිට side එකට ගන්න අමාරුයි අර විදිහට crop කරගන්න. ඒකයි මම ඒක කරේ නැත්තේ. හරි. දැන් අපිට මේ circle තුනට ෆොටෝ මේ colors දා ගන්න ඕනේ. මෙයාට දා ගන්න ඕනේ පුතේ gradient colors. පළවෙනි එකකට නම් ග්‍රේඩියන්ට් එකක් නැතත් කමක් නැහැ. යාට ලානෙල් පාටක්මයි තියෙන්නේ. මුලින්ම මේ තුන් දෙනාගේ අවුට්ලයින් එක අයින් කරගන්නවා. තුන් දෙනාවම සිලෙක්ට් කරලා. තුන් දෙනාම මේ විදිහට සිලෙක්ට් කරලා shape format එකට ගිහිල්ලා no outline කියන එක දෙනවා. ඊළඟට අපි පාට් එක දාගෙන යමු. sorry. නෑ. මෙයාට අවුට්ලයින් එකක් ඕනේ. මොකද සුදු පාට අවුට්ලයින් එකක් තියෙනවා. ආයෙත් එහෙනම් තුන් දෙනාම ක්ලික් කරලා මම අවුට්ලයින් එක දාගන්නම් මේ විදිහට සුදු පාට. සුදු පාටින් අවුට්ලයින් එක දාලා පුතේ
outline චුට්ටක් මහත කරගන්න. එහෙනම් outline එකේ චූටි ඉඳලා click කරලා weight එක පොඩ්ඩක් වැඩි කරගන්න ඕනේ. අපි 6ක් විතර දෙමු. 6 ටිකක් ලොකු වැඩි වගේ. අපි එහෙනම් මෙතනින් දෙමු 3. හරි. 3 වගේ size එකක් හොඳයි. ඒ වගේම එයාලට පුංචි shadow එකකුත් තියෙනවා. එහෙමනම් අපිට පුළුවන් මෙන්න මේ shape effect කියන icon එක පාවිච්චි කරලා shadow එකක් add කරගන්න. එතනොත් ගැලපෙන shadow එකක් දාගන්න හොඳට පේනවා. හරි. මම ওই වගේ shadow එකක් දාගන්නවා. දැන් ලස්සනට පේනවා. දැන් අපිට පුළුවන් මේගොල්ලන්ට colors දෙන්න. මම පළවෙනි එකනට දෙනවා shape format එකෙන් fill color එකෙන් ගිහිල්ලා ලා නිල් පාටක්, දෙවෙනි එකනට දෙනවා ඊට වඩා චුට්ටක් තද නිල් පාටක්. ත තුන්වෙනි එකනට දෙනවා ඔබදේ. සර් ඒකට එන්න ඕනේ කොළ පාට නේද සර්? ආ ඔවුනේ අපේ team එකේ කොළ පාටනේ මට ඒක හැම වෙලේම අමතකනවා මේක දිහා බලන් කරන නිසා. හරි. කොළ පාට තුනක් දෙමුකෝ. සර් පළවෙනි එකනට ලා කොළ පාටක් දෙනවා. ඔබද කියන්නේ මට එනවා දෙවෙනි එකනට තවත් ටිකක් තද කොළ පාටක් දෙනවා ඔබද ෆොටෝ එකක් සර් මේ මේ පින්තූර හැඩයටම ක්‍රොප් කරගන්න බැරිද සර් දැන් ක්‍රොප් කරොත් අපිට කොටුවට කොටු හැඩයට නිසා ක්‍රොප් කරගන්න පුළුවන් මේ පින්තූර හැඩයටම අපිට ඕ මම ඒක කියලා දුන්නානේ ෆොටෝ එක උඩ ක්ලික් කරලා රිමූව් බෑග්ග්‍රවුන්ඩ් කියන එකෙන් ගිහිල්ලා දැන් ඒකනේ අපි කරේ ආ ඔයා කියන්නේ මේ විදිහට කොට්ටුවක් නැතුව මේ හැඩයට මෙහෙම 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 තියෙන විදිහටද ආ මේවයි ඒක පවර්පොයින්ට් එකේ පෙන්වන්නේ නැහැ ඒ විදිහට මෙහෙම තමයි පෙන්වන්නේ කොට්ටුවක් හැඩයට ඒක අපිට මුකුත් කරන්න බෑ ඒක කිසිම සොෆ්ට්වෙයාර් එකක කරන්න බෑ පුතේ මේ ලෝකෙදී කොට්ටුවක් විදිහට තමයි පෙන්වන්නේ මන්ස මට ඕනේ කසනේ මේ .bg කියනකින් අයින් කරාස ඒකෙස එතකොට සමහරක් දැන් කළු පාට සමහරක් දැන් සුදු පාට එහෙම එනස ඒ කියන්නේ මේ අවශ්‍යතන නැති වෙලා කියලාද ඔයා කියන්නේ අවශ්‍යතන නැති වෙලත් නැස අවශ්‍ය මේ අනවශ්‍යතන ඉතුරු වෙලා තියෙනවා ඔව් සර් ආ හරි එහෙමනම් මෙතන තියෙන එඩිට් කියලා edit කියන එකට යන්න. එතකොට මේ වගේ box එකක් open වෙනවා. එතන තියෙනවා erase and restore කියලා. ඒ erase and restore කියන එක click කරගන්න. ඊට පස්සේ අනවශ්‍ය තැන් නම් තියෙන්නේ erase කියන එක තෝරගෙන මේ විදිහට අනවශ්‍ය දේ mark කරලා මකලා දාන්න පුළුවන්. අවශ්‍ය දෙයක් මැකිලා තියෙනවා නම් restore කියන එක click කරලා මෙන්න මේ විදිහට පාට කරනකොට ඒ දේ ආයෙ අඳින්න පටන් ගන්න. ওই විදිහට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ download කරගන්න. හරි අපි ඔන්න සර්කල් තුනක් දාගත්තා දැන් මේ තුන් දෙනාට අයිකන් තුනක් දාගන්න ඕනේ අයිකන් දාන්නේ කොහමද ඉන්සර්ට් එකට ගිහිල්ලා අයිකන්ස් එකට ඇවිල්ලා මෙතන තියෙන අයිකන් තුනක් අපි නිකන් පාවිච්චි කරමු ඔයාලා වැඩක් කරනකොට ගැලපෙන අයිකන් පාවිච්චි කරන්න හරි මම තුන් දෙනෙක්ව තෝරගන්නවා ඉන්සර්ට් කරගන්න ඔයාලගේ මේක මැදට මේ විදිහට එයි එහෙම આવොත් ඒ විදිහම තමයි සිලෙක්ට් කරලා ඉන්සර්ට් කරගන්න හරි දැන් මේ තුන් දෙනාව අරගෙන ගිහිල්ලා මෙන්න මේ විදිහට shape එක මැදින් තියාගන්න. තියලා තුන් දෙනාම select කරන්න control button ඔබාගෙන. control button ඔබාගත්තා තුන් දෙනාම මෙන්න මේ විදිහට select කර. ඊළඟට shift key එක ඔබාගෙන අපිට පුළුවන් පුංචි කරගන්න. හරි. දැන් අපිට මේ කට්ටියව ගානට line කරගන්න පුළුවන් මැදට තියෙන විදිහ. keyboard එකේ තියෙන arrow keys පාවිච්චි කරන්නත් පුළුවන්. පොඩ පොඩ හෙට මෙහෙට යන්න. ग्राफिकॉर्मेट මෙයා පොඩ්ඩක් පේනවා මදි මෙයාගේ කොළපාට ලා වැඩි නිසා shape format එකෙන් ගිහිල්ලා fill color එක චුට්ටක් මම fill color එකෙන් පොඩ්ඩක් තද කරගමු මෙන්න මේ විදිහට හරි ඔය විදිහට තමයි ඒ icon box circle තුන දාගන්න තියෙන්නේ ඊළඟට අපිට බලා ගන්න පුළුවන් text box තුනක් තියෙනවා මම දැන් මේ photo එක delete කරගන්නම් අපි text box තුන දාගමු insert එකට ගියා text box එකක් ගත්තා මෙන්න මේ විදිහට ඉස්සරහින් අදගන්න. ඊළඟට මම ඉන්ටර්නෙට් එකෙන් copy කරගෙන එන්නම් text එකක් මේක ඇල්ලගමු. මම මේ විදිහට paste කරගන්නවා. මෙයාගේ size එක අඩු කරගන්නවා.
දකින්නති මං රයිට් ක්ලික් කරලා මොකුත් කරේ නැහැ. ඒ කොපි කරන්න මෙහෙමයි අවශ්‍ය ටික සිලෙක්ට් කරා. කන්ට්‍රෝල් බොත්තම වාගෙන C අකුර ගහපම කොපි වෙනවා. PowerPoint එකට ඇවිල්ලා කන්ට්‍රෝල් බොත්තම වාගෙන V අකුර ගහපම පේස්ට් වෙනවා. එතකොට ක්ලික් කර කර ඉන්න අවශ්‍ය නැහැ. Windows වලදී අපි ගෙන ගත්තයි shortcut එක copy. Copy and paste. හරි. දැන් මෙයාගේ duplicate හදාගෙන මේ විදිහට දාගමු. හරි. ඔන්න අපි තවත් slide එකක් හදලා ඉවර කරා. ඔය විදිහට තමයි මේ slide එක බලා ගන්න පුළුවන්. එහෙනම් අපි original එක දිහා බලුවොත් එහෙම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේක තමයි අපි මේ හදලා ඉවර කරේ. අපිට හරිම ලේසියෙන් මේ icon එක පාවිච්චි sorry මේ level ටික පාවිච්චි කරලා මේ design එක හදා ගන්න පුළුවන්. ඊළඟට අපිට හදන්න තියෙන ඊළඟ slide එක ඒකෙත් හරිම සරල දේවල් ටිකක් තමයි තියෙන්නේ. අපිට හරිම ලේසියෙන් text box එකක් පාවිච්චි කරන්න පුළුවන්, shape එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම යටට දාලා තියෙනවා icon සහ circle ටිකක්. ඉතින් ওই විදිහට තමයි මේ slide එක හදා ගන්න තියෙන්නේ. කලින් විදිහම තමයි හරිම සරලව කරගන්න පුළුවන්. මෙතනත් තියෙන්නේ text box, shape සහ icon විතරයි. ඒ දේවල් ටික එහෙට මෙහෙට කරලා තමයි මේ design එක සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ. අපි එහෙනම් මේකත් හදාගමු. මම යාගේ screenshot එකක් අරගෙන දාගන්න slide එකට. ඊළඟට මෙන්න මේ විදිහට sorry මේක අපි අලුත් slide එකක් ගමු. keyboard එකේ තියෙන enter key එක press කරලා මෙන්න මේ විදිහට ඊට පස්සේ මෙතෙන්ට paste කරගන්නවා. මේකේ තියෙන අනවශ්‍ය text box ටික මෙන්න මේ විදිහට delete කරගන්න. ඊළඟට අපිට බලා ගන්න පහසු වෙන්න මෙන්න මෙයා ගෙනල්ලා මෙතනින් paste කරගන්න. හරි. දැන් මේකේ අපිට මොනවද කරන්න තියෙන්නේ? මේකේ අපිට දාගන්න ඕනේ උඩින්ම text box එකක් our solution කියන. එහෙනම් සර් ඔබතේ සර් පොඩ්ඩක් හිමින් යන්න පුළුවන් සර්. මම මේ PowerPoint එකට සර් අර රූප වගේ ව ගන්න සර් මේ ඉන්ටර්නෙට් එකෙන් ගිහලා ඒකයි සර්. ලොකු දෙයක් නැහැ ඉතින්. හරි කරගෙන යමු. මම මේක කරගෙන යන්න. හරි. insert එකට ගිහිල්ලා text box එකක් අරගෙන මම මේ විදිහට මැදින් ඇඳ ගන්න. ඇඳලා type කරගන්න our solution. අවා සොලියුෂන් කියලා ටයිප් කරගෙන මෙයාව ටිකක් සයිස් එකකින් වැඩි කරලා බෝල්ඩ් කරගන්න ඕනේ. මෙන්න ඉතින් සයිස් එක වැඩි කරගන්නවා. ඊට පස්සේ බෝල්ඩ් කරගන්න. ෆොන්ට් එකත් කැමති නම් මාරු කරගන්න මෙන්න මේ විදියට ප්‍රොඩක්ට් සයන්ස් කියන එක තෝරගන්නවා. හරි. මේක මේ විදියට තෝරගත්තාට පස්සේ අපිට පුළුවන් සෙන්ටර් කරලා තියාගන්න. 30ක් සයිස් එක ලොක් කරගමු. මෙන්න මෙහෙම තියාගන්න. ඊළඟට කවුද ඉන්නේ? ඊළඟට ඉන්නවා ෂේප් එක. ඒ වගේම එයාගේ ෆිල් කලර් එක පාවිච්චි කරලා තියෙන ග්‍රේඩියන්ට් එක. එතකොට මේ පාවිච්චි කරලා තියෙන්නේ rounded corners තියෙන rectangle එකක්. අපිට එහෙමනම් පුළුවන් insert එකේ shape එකට ගිහිල්ලා මෙන්න මේ rounded rectangle එක click කරලා මේ විදිහම එක්කෙනෙක් අඳගන්න. මෙන්න මේ විදිහට අඳගන්න පුළුවන්. හරි. ඊළඟට මෙයාට දෙන්න ඕනේ fill color එක gradient එකක් සහ මෙයාගේ outline එකත් align කරගන්න ඕනේ. outline එක මේ විදිහට align කරන්න පුළුවන්. no outline select කරලා ඊළඟට shape fill එකේ චූටි තලයේ ක්ලික් කරලා gradient කියන එක ක්ලික් කරලා මෙන්න මේ විදිහට gradient එකක් තෝරලා දෙන්න පුළුවන්. හරි. දැන් අපිට තියෙන්නේ මේකේ පාට මාරු කරද්දි අපේ theme එක කොළ පාට එන්න යන්නේ. අපිට එහෙමනම් පුළුවන් gradient එකේ පාට දෙක මාරු කරගන්න format pane කියන icon එක පාවිච්චි කරලා shape format එකේ තියෙන format pane කියන icon එක පාවිච්චි කරලා පාට දෙක මාරු කරගන්න පුළුවන්. දැන් මෙතන පාට තුනක් තියෙනවා. මැද එකම මේ විදිහට align කරගමු. හරි. පළවෙනි එකනට මම දෙනවා ටිකක් තදකොළ පාටක්. දෙවෙනි එකනට දෙනවා ලාකොළ පාටක්. මෙන්න මේ විදියට. ඊළඟට අපිට පොඩ්ඩක් මේ චූටි ඊතල එහෙට මෙහෙට කරලා මේ වගේ සයිස් සෝරි මේ කලර්ස් එහෙට මෙහෙට කරලා හදා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. ඉතින් මේ වගේ තැනකින් තියාගමු. දැන් මේ text box sorry මේ shape එක මැද text එකක් බලා ගන්න පුළුවන්. එහෙමනම් මම browser එක open කරලා text එකක් copy කරගෙන එන්නම්. එතකොට අපිට වැඩේ ලේසිනේ. මේ විදිහට copy කරගෙන ඇවිල්ලා shape එක උඩ right ඔපතේ. සර් මන් දැන් සර් මේ lap එකෙන් මේ වෙලා හිටියේ සර්. ඔකේ. මන් සර් දැන් මේ එකපාරට සර් සද්දයක් එනවනේ සර් සර් කරන ඒවා පේනවා සර් lap එකෙන්. මේ එස් මේ සද්දයක් එනවනේ මොන වගේ සද්දයක්ද සර් කරණේම විතරයි සර් පේන්නේ මං කතා කරනවා ඇහෙන්නේ නැද්ද ඔයාලට සූ ගාලා වගේ
ඒකනම් මට මේ හරියටම කියන්න බෑ මොකද කියලා. සමහරවිට මේ ළමයේ ගේන සද්දයක් වෙන්න පුළුවන්. ලැප්පකින් ඇහෙන්නේ නැහැ සර්. හැබැයි සර් කරණේවා මේ මේ එහෙම පේනවා සර් ඔක්කොම. එතකොට ඔයාලට මොකෙන්ද ඇහෙන්නේ ලැප්පකින් ඇහෙන්නේ නැත්තම්? ෆෝන් එකෙන්ද දැන් සම්බන්ධ වෙලා ඉන්නේ? මං සර් මේ ෆෝන් එකෙන් සර් කනෙක්ට් වෙලා ඉන්නේ සර්. ආ එහෙම ලැප් එක රීස්ටාර්ට් එකක් දාන්න මොන හරි පොඩි ප්‍රශ්නයක් නිසා වෙන්නේ නැති සද්ද ඇහෙන්නේ නැත්තේ. ඔව් සර් ෆෝන් එකකින් ඉන්නේ සර් දැන්ම. හරි මේ ලැප් එක රීස්ටාර්ට් එකක් දාන්න එතකොට හරියයි ඕක. හා සර්. හරි. ඊළඟට මේ ෂේප් එකේ තියෙන අකුරු වල සයිස් එක මේ විදිහට පොඩ්ඩක් චූටි කරගන්න. මේ ගානක් වගේ තියලා. ඔබද කියන්නේ? සර් මේ දැන් ඔහම ටයිප් කරන්න යද්දි සර් අපිට ආයේ වෙනින් ටයිප් කරන්න තැනක් ගන්න කොහමද? ඉන්සර්ට් එකට ගිහිල්ලා ටෙක්ස්ට් බොක්ස් එකක් එන්ද ටයිප් කරා. සර් එහෙම ගත්තාම සර් page එක වෙනස් වෙනවනේ සර්. එහෙම වෙන්නේ නැහනේ. මේ insert ගියා text box එකක් ගත්තා එඳ ගත්තා. page වෙනස් වෙන විදිහක් නැහනේ. ඒ word එක වගේ නේ powerpoint එක. අපි වැඩ කරන එක ඇතුළේ විතරයි තියෙනවා. කිසිම වෙලාවක වෙන page එකකට යන්නේ නැහැ. හරි සර්. යන්න ඕන නම් අපි click කරලම තමයි යන්න ඕනේ. පොඩ්ඩක් ආයෙ පාරක් බලන්නකෝ. හරි. ඊළඟට පුතේ අපිට දා ගන්න ඕනේ මෙන්න මේ වගේ सर्कल फॉर्मेट सॉरी सर्कल शेप හතරක් මම පොඩ්ඩක් පැත්තකින් තියාගමු ඉන්සර්ට් එකට ගියා ෂේප් එකට ඇවිල්ලා රවුම් හතරක් අඳගන්න මුලින්ම එක්කෙනෙක් අඳ ගන්නවා මේ විදිහට ඊළඟට මෙයාව ඩුප්ලිකේට් කරගන්නවා කන්ට්‍රෝල් සහ D ප්‍රෙස් කරලා මම මෙයාගේ සයිස් මේ උස පොඩ්ඩක් අඩු කරගන්න මෙයාගේ සයිස් එක පොඩ්ඩක් වැඩි කරගන්න මේ විදිහට හරි කන්ට්‍රෝල් එකයි D එකයි ප්‍රෙස් කරලා ඩුප්ලිකේට් කරගන්නවා මෙන්න මේ විදිහට ඊළඟට මේ දෙන්නම සිලෙක්ට් කරලා තවත් ඩුප්ලිකේට් එකක් හදාගන්න කන්ට්‍රෝල් D ප්‍රෙස් කරලා ඒක දෙන්නෙක් හැදෙනවා ඒ දෙන්නා ගිහිල්ලා මෙතනින් තියාගන්න. හරි. ඊළඟට අපිට පුළුවන් මේගොල්ලොන්ගේ මැදට අයිකන් දාගන්න. ඊට කලින් අපි මේ කට්ටියගේ අවුට්ලයින් එක අයින් කරලා ෆිල් කලර් එක දෙමු. මේ හතර දෙනාම එකපාරට සිලෙක්ට් කරගන්න මෙන්න මේ විදිහට. ඊළඟට ෂේප් ෆෝමැට් එකට ඇවිල්ලා no outline කියන එක තෝරන්න මෙතනින්. ෂේප් ෆිල් එකට අපිට පුළුවන් මේ වගේ පාටක් තෝරලා දෙන්න. පේනවා මදි වගේ නෑ චුට්ටක් තද පාටක් තෝරන්න එක ගැටලුවක් නෑ හරි ඔහම තියාගමුකෝ ඊළඟට පුතේ අපිට ඕනේ වෙනවා මේ කට්ටියට අයිකන් හතරක් ඉන්සර්ට් එකට ගියා අයිකන්ස් කියනේ ක්ලික් කරා ඔයාලා කැමති අයිකන් හතරක් මෙතනට දාගන්න මම මේ විදිහට අයිකන් හතරක් තෝරගන්නවා සර් ඊට පස්සේ ඉන්සර්ට් බොත්තම ක්ලික් කරගත්තට පස්සේ අයිකන් ටික එනවා දැන් අපිට පුළුවන් අයිකන් එකින් එක අරගෙන ගිහිල්ලා මේ කට්ටියගේ මැදින් තියාගන්න මෙන්න මේ විදිහට සර් කියන්න ඔයා අයිකන් වලට මේ ඉන්ටර්නෙට් ඕනෙද සර් ඉන්ටර්නෙට් ඕනේ හරි සර් රවුම් වලට කොළපාටේ දානවා කිව්වා සර් ඒ කොළපාට දාන්නේ තීම් කලර් එකට විතරයි මේ වගේ තැවල් වලට හැම එකටම කොළපාට දාන්නේ නැහැ හා සර් සාමාන්‍යයෙන් ටෙම්ප්ලේට් එකක් හදාගෙනද ප්‍රධාන තැන් වලට විතරයි අපේ ප්‍රධාන කලර් එක පාවිච්චි කරනවා දැන් මේ ටෙම්ප්ලේට් එක නිල් පාටනේ ගොල්ල පාවිච්චි කරනවා දැන් මෙතනම බලන්න ඒ කට්ටිය අර ප්‍රධානම දේ නිල් පාටින් දාලා තියෙන අනිත් දේවල් ටික වෙනත් වෙනත් පාට වලින් දා පාවිච්චි කරලා තියෙනවා හරි දැන් මේ විදිහට අයිකන් ටික සිලෙක්ට් කරලා පොඩ්ඩක් චූටි කරගන්න මෙන්න මේ විදිහට ඊළඟට මේ කට්ටිය පොඩ්ඩක් මැදට කරලා හදාගන්න මේ සර්කල් එකේ මැදට වෙලා තියෙන විදිහට පේන මෙන්න මේ විදිහට හරි දැන් අපිට ඕනේ ටෙක්ස්ට් බොක්ස් හතරක් මේ හතර දිනා ගාවි එහෙමනම් අපිට පුළුවන් ඉන්සර්ට් ගිහිල්ලා ටෙක්ස්ට් බොක්ස් එකක් අරගෙන මෙන්න මේ විදිහට අඳගන්න ඊට පස්සේ ඔයාලට කැමති දෙයක් එතන ටයිප් කරගන්න පුළුවන් මම මෙතනින් ටෙක්ස්ට් එකක් අරගෙන ඉන්නවා. ඊට පස්සේ මෙතෙන්ට පේස්ට් කරගන්නවා. ඊළඟට කන්ට්‍රෝල් A ගහලා මෙයාගේ සයිස් එක පොඩ්ඩක් අඩු කරගන්න. හෝම් එකට ඇවිල්ලා සයිස් එක මේ විදිහට අඩු කරගන්නවා. හරි. ඊළඟට මෙයාගේම ඩුප්ලිකේට් ටිකක් අපි දාගමු වැඩේ ඉක්මන් වෙන්න. කන්ට්‍රෝල් එකයි D එකයි ප්‍රෙස් කරලා මෙතෙන්ටත් දාගන්නවා ඩුප්ලිකේට් එකක්. කන්ට්‍රෝල් D ප්‍රෙස් කරලා මෙතෙන්ටත් ඩුප්ලිකේට් එකක් දාගන්නවා. සර්. ඔබත් කියන්න. සර් මගේ ටෙක්ස්ට් බොක්ස් වල ඩුප්ලිකේට් එක හදන්න බෑනේ සර් ටෙක්ස්ට් බොක්ස් එක උඩ ක්ලික් කරලා මෙන්න මේ ඉර තියෙන ඒක උඩ එකපාරක් ක්ලික් කරන්නේ කඩ ඉරක් වගේ තියෙන එක තනි ඉරක් වෙනකන් ඊට පස්සේ කන්ට්‍රෝල් D ප්‍රෙස් කරා හා සර් තෑන්ක් යූ සර් හරි මුතේ ඊළඟට මෙයාගේ ඩුප්ලිකේට් එකක් ගන්න දැන් වින්ඩෝස් වල කඩ ඉරක් වගේ පේන්නේ මේකේ තනි ඉරක්මයි තියෙන්නේ වින්ඩෝස් වලදී මේ ඉර උඩ එකපාරක් ක්ලික් කරාම මේක තනි ඉරක් වෙනවා ඊට පස්සේ ඩුප්ලිකේට් හදා ගන්න පුළුවන් දැන් පොඩ්ඩක් මේ දෙන්නට වෙන් වෙලා වගේ ඉන්නවා මම ඒ නිසා මෙන්න මේ ටික ඔක්කොම සිලෙක්ට් කරගන්න මේ විදිහට මවුස් එකෙන් ඇඳලා ඊට පස්සේ මෙහෙට ගෙනල්ලා එකට තියෙන විදිහට හදා ගන්න
හරි ඔන්න අපි ඒ ස්ලයිඩ් එකත් හදාගෙන ඉවරයි මේ ඩිසයින් එකේ තිබුණු විදියට එහෙනම් අපිට පුළුවන් මේකත් ඩිලීට් කරලා දාන්න හරි ඔන්න අපි තවත් ස්ලයිඩ් එකක් හදාගත්තා ඒකත් ගොඩක් හොඳට ඇවිල්ලා තියෙනවා අර ඩිසයින් එකේ තියෙන විදියට මේකත් හොඳටම ඇවිල්ලා තියෙනවා මේකත් හොඳටම ඇවිල්ලා තියෙනවා අපිට මේ ෂේප් දෙකටත් ඉතින් කොළ පාටක් පාවිච්චි කරන්න පුළුවන් ලා කොළ පාටයි තද කොළ පාටයි මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන් හරි ඔන්න එක ස්ලයිඩ් එකක් මෙන්න තවත් ස්ලයිඩ් එකක් අපි එහෙනම් ඊළඟ එක නා හදාගෙන යමු බලමු ඒකේ මොනවද තියෙන්නේ කියලා ඊළඟට හදන්න තියෙන්නේ මෙන්න මෙයාව ඒකේ පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා අපි බලමු කොහමද හැදෙන්න ඕනේ කියලා මම මෙයාව දාගන්න ඉස්සලම් ස්ලයිඩ් එක ඇතුළට දැන් අලුත් ස්ලයිඩ් එකක් ඕපන් කරගන්නවා ඊළඟට සුපුරුදු විදිහටම ටෙක්ස්ට් බොක්ස් දෙකම ඩිලීට් කරගන්නවා අපිට බලා ගන්න පහසු වෙන මෙයාත් පැත්තකින් තියාගමු දැන් මෙතන තියෙන දේවල් බලන්න උඩින් ලොකු ටෙක්ස්ට් බොක්ස් එකක් තියෙනවා ඉතින් මම මේ ටෙක්ස්ට් බොක්ස් එක කොපි කරගෙන එන්නම් එතෙන්ට දාගන්න කොපි කරා අනිත් ස්ලයිඩ් එකට ආවා පේස්ට් කරා දැන් අපි අකුරු ටික මකලා අවශ්‍ය දේ ටයිප් කරගමු බිස්නස් මොඩල් කියලා ටයිප් කරගත්ත මෙන්න මේ විදිහට දැස්සේ මෙයා पेज के मेद तीन हदागन मे पेज के मेद हरियटम त्यागा पुंची ट्रिके तीन ये मे टेक्स्ट बॉक्स मे पे अदीन स्लाइड डेक को मे पे तरगनी अ स्लाइड डेक अने को अरे एम गिहल मे होम के तीन सेंट की क्लिक करा पेज के हरीम मेद अभी अति चुट्ट के पुलवा इन सब पुलवा टेक्स्ट बॉक्स दिग कर सेंट करना हरीम मेद गन पुलवा मेतन बैकग्राउंड फोटो दीना उड़ी ग्रेडियंट ओवल दीनाइकन टीना इतर टेक्स्ट बॉक्स अभी मेक हद मुलिम अपने फोटो मेवेडे करगा आमा कल तोर फोटो मेतन दागा अभी इकट पावचिकरा මේ ෆොටෝ එක හරි මේ ෆොටෝ එක පාවිච්චි කරමු මම මේක මෙහෙට දාගන්න දාලා හුතේ මෙන්න මේ වගේ වැඩක් කරන්න ඕන ස්ලයිඩ් එක පොඩ්ඩක් zoom out කරගන්න මෙතනින් පුළුවන් zoom out කරගන්න ඔයාලටත් හරිම ලේසි නැත්නම් keyboard එකේ තියෙන control බොත්තම ඔබාගෙන mouse එකේ තියෙන මේ wheel එක කරකලා පොඩි කරගන්න පුළුවන් මේ විදිහට ලොකු පොඩි කරගන්න පුළුවන් mouse wheel එකක් පාවිච්චි කරලා නැත්නම් මෙතනින් ලොකු පොඩි කරගන්න පුළුවන් මේ විදිහට කරලා මෙයා සම්පූර්ණයෙන්ම ස්ලයිඩ් එක වැහෙන විදිහට ලොකු කරගන්න. මෙන්න මෙහෙම. හරි. ඊළඟට පොඩ්ඩක් මම මේක උස්ස ගන්නවා. ඊළඟට නා අපිට මේක තීරුවක් වගේ එනවනේ මේ. පොඩි තීරුවක් ඇ තියෙන්නේ. ඒ තීරුවක සයිස් එකට එනකන් කපා ගන්න ඕනේ. කපන්නේ කොහොමද? ෆොටෝ එක උඩ ක්ලික් කරලා පිච්චර් ෆෝමැට් එකට ගිහිල්ලා ක්‍රොප් කියන එක පාවිච්චි කරලා. දැන් මම මෙයාව කපා ගන්නවා මේ විදිහට තීරුවක් විදිහට පේන. මේ හරිය නවත්තනවා. උඩිනුත් කපාගෙන ඇවිල්ලා මේ හරිය නවත්තන්න. මොන දැන් තීරුවක් වගේ ෆොටෝ එකක් ඉතුරු වුණා. මොකද අපි උඩිනෝ යටුනේ කපලා දාපු නිසා. දැන් පුතේ අපිට ඕනේ කලර් ඕවර්ලේ එකක්. ඊයේ හදපු එක කොපි කරලා ගන්න පුළුවන්. හැබැයි අපි අලුතෙන් එකක් හදමු. එහෙමනම් ඉන්සර්ට් එකට ගිහිල්ලා ෂේප් එකට ගිහිල්ලා ටැන්ගල් එකක් ඇඳ ගන්න. ඔබ පුතේ කියන්න. ඒ කරන එක මට පේන්නේ ටික වෙලාවක් ගිහිල්ලානේ. ඒ ඔයාගේ හරි මගේ හරි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ අවුලක්. සර් මටත් තේන්නේ එහෙමයි. इंटरनेट कनेक्शन स्लो हेमोटम परक्ला इंटरनेट कनेक्शन अरे बुद्ध मे विधिट षेपी फोटो बेहन मे विधि संपूर्ण फोटो बेहन विरा एलियट तीन अडवीन तीन मे विधिट हर एट फोटो बेहन अंद ඊළඟට මෙයාට දෙන්න ඕනේ අවුට්ලයින් එක ඉස්සෙල්ලා මයින් කරගෙන ඕන අවුට්ලයින් ඊළඟට මෙයාට කලර් එකක් දෙන්න ඕනේ මම මේ කලර් එක තෝරගන්න හරි ඊළඟට ෆෝමැට් පේන් කියන එක ක්ලික් කරලා මෙයාගේ ට්‍රාන්ස්පරෙන්සි එක චුට්ටක් මෙහෙම වැඩි කරගන්න ඔන්නම වැඩි කරගන්න ගැලපෙන ගානකට හදාගන්න ඔයාට පේන විදියට ඊළඟට මම මේ බොක්ස් එක ක්ලෝස් කරගන්නම් අපි ඊටු ටික හදන්න මටන් ගමු
බලන්න අපිට මොනවද ඕනේ කියලා icon ඕනේ 1 2 3 4 5ක් icon 5ක් දාගන්න ඕනේ එහෙමනම් insert එකට ගිහිල්ලා icons කෙනෙක් click කරලා මෙතෙන්ට අපි කැමති විදිහේ icon 5ක් දාගන්න ඕනේ මම මේ විදිහට icon 5ක් තෝරගෙන මෙතෙන්ට දාගන්න හරි ඊළඟට insert කරගන්න එතකොට slide එකට මේ වගේ icon ටිකක් එනවා චුට්ටක් ලොකු කරගමු ඊළඟට ගිහිල්ලා මේ පස් දෙනාව මෙන්න මේ විදිහට තියාගන්න. ඔබතේ කියන්න. සර් icon ගන්න වෙනින් විදියක් නැද්ද? ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා කොපි කරගෙන එන්න. එතකොට හරි. Thank you sir. මෙන්න මේ විදිහට පස් දෙනාව තියාගන්න ඒ ඉඩ තියෙන විදිහ බලලා ඒට මෙහෙට කරලා හදාගන්න පුළුවන්. ඒ විදිහට හදාගන්න. මම හිතනවා මෙහෙම හොඳයි කියලා. දුරත් සමානව තියාගන්න පුළුවන් නම් ඉතින් හොඳයි. ඒක පොඩ්ඩක් මහන්සි වෙලා කරගන්න වෙනවා. Excuse me sir. ඔව් පුතේ. අපිට සර් ඔය දුර සමානව තියාගන්න සර් PowerPoint එකෙන් ටූල් එකක් දීලා නැද්ද සර් අඩි රූලක් වගේ එකක්? අඩි රූලක් මේ උඩින් තියෙනවා. එහෙම ටූල් එකක් ඕනේ නැහැ මේ. මෙහෙම එහෙට මෙහෙට කරද්දි මෙයා පෙන්නනවා මේ දුර සමානයි කියලා ඊතලෝනි. ඒ සර් අපිට සර් සමහරක් වෙලාවට මේ ඇහැට පේන විදිහට දුර සමාන නැහැ වගේ නිසා පේන්නේ. ඔව් ඒක එහෙම පෙන්නාට ඇත්තටම සමානයි. මේ බලන්න මේ තුන් දෙනාම සමානයි. ඒ නිසා තමයි ඊතල තුනක් පෙන්වන්නේ. මෙයා නම් පොඩ්ඩක් ඈතින් තියෙන්නේ. එතකොට අපිට පුළුවන් ලං කරලා හතර දෙනාගෙම ඊතල හතරක් පේනවනම් මෙන්න මේ විදිහට හෙට මෙහෙට කරද්දි දුර සමානයි. සමහර වෙලාවට හරි අමාරුයි ඒ ගානුව තියාගන්න මේ. දැන් හරි. දැන් හතර දෙනාව සමාන දුරකින් තමයි ඊතල වලින් පෙන්වන්නේ සමානයි කියන්නේ. හරි. දැන් මේ හතර දෙනාව sorry පස් දෙනාව මම පොඩ්ඩක් මෙහෙට කරගන්නවා. හරි. ඊළඟට මේ කට්ටියගේ පාට සුදු පාට එන්න පොඩ්ඩක් සයිස් එකත් අඩු කරගමු. ටිකක් ලොකු වැඩි වගේ. මම පස් දෙනාව මේක පාර සිලෙක්ට් කරලා මේ විදිහට චුට්ටක් පොඩි කරගන්න. මෙන්න මෙහෙම. ඊළඟට මේ පස් දෙනාම සුදු පාට කරගන්නත් ඕනේ. එහෙනම් අපිට පුළුවන් graphic format එකට ගිහිල්ලා graphic fill එක සුදු පාට දෙන්න. ඔන්න ඒකත් හරි. ඊළඟට අපිට දාගන්න තියෙන පුතේ මෙන්න මේ වගේ යටින් underline එකක් හදාගන්න ඕනේ text එකක් එක්ක. දැන් මෙතෙන්දී අර text එකට දාන underline එක දාන්න එපා. ඒක හරි කැතයි දාපුවාම චුට්ටක් තුරින් ටිකක් අපි වෙනම ඇඳගමු. හරි. එහෙමනම් අපි text box එක ගන්න මේ දේවල් ටික type කරගමු. මෙතනින් කෙනෙක් අඳ ගන්නවා ස්ට්‍රක්චර් කියලා ටයිප් කර ගන්න. ඊළඟට තවත් text box එකක් මෙතනින් දා ගන්නවා මේ විදිහට strategy කියලා ටයිප් කර ගන්න. තවත් text box එකක් දා ගන්නවා මෙතෙන්ද advertising කියලා ටයිප් කර ගන්න. තවත් text box එකක් අරගෙන management කියලා හදා ගන්න. excuse me sir ඔය මොහොතේලා picture එකකට ඔය ලාකොල පාට එකක් දාපු විදිහ අපෝ කියලා දෙන්න පුළුවන් නේද? හරි මං කියලා දෙන්න. ඊළඟට target කියලා. හරි. මෙයාට ලාකොල පාටක් දැම්මේ මෙහෙමයි. ඉස්සල්ලාම shape format එකෙන් ගිහිල්ලා සාමාන්‍ය විදිහට කොල පාට දෙන්න. කොල පාට දීලා මෙතන තියෙන shape format එකේ තියෙන format pane කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ transparency කියලා එකක් තියෙනවානේ fill එකේ. fill එකේ මෙහෙම තිබ්බෙත් මෙහෙම තිබ්බොත් එහෙම චූටි තලේ ක්ලික් කරන්න යව දිග ඇරෙනවා. මේ වගේ තැනක තිබ්බොත් තින්ත බකට් එක ක්ලික් කරන්න. ඊළඟට transparency කියන එක චුට්ටක් මේ විදිහට එහෙට මෙහෙට කරලා හදා ගන්න පුළුවන් විනේද පේන ගතිය. එහෙම තමයි ඒක හදාගන්න. හරි. ඊළඟට මේ අකුරු ටික සුදු පාට වෙන්න ඕනේ සහ මේ කට්ටියගේ icon එක මැද තියෙන විදිහට මෙන්න මෙහෙම පේන්න හදා ගන්න ඕනේ. මුලින්ම මේ කට්ටියගේ ෆොන්ට් සයිස් එකයි පාටයි හදාගමු. ඊට පස්සේ අපි තියෙන තැන හරියට හදාගමු. නැත්නම් ෆොන්ට් සයිස් එක වෙනස් කරද්දී ආයෙත් තියෙන තැන වෙනස් වෙනවා. හරි. හතර දෙනාම sorry පස් දෙනාම මේ විදිහට සිලෙක්ට් කරගෙන හෝම් එකට ඇවිල්ලා ෆොන්ට් කලර් එක සුදු පාට කරගන්න. ඔන්න සුදු පාට කරා. දැන් ෆොන්ට් සයිස් එක පොඩ්ඩක් ලොකු කරගන්න. ඊළඟට ෆොන්ට් එකත් මාරු කරගන්න. දැන් මේ දේවල් අපි 100 පාරක් විතර කරලා තියෙන නිසා මේ ගොඩාක් සරලව කියන්න ඕනේ නැහැ ෆොන්ට් එක මාරු කරගන්නේ කොහොමද මෙහෙම කියලා කියන්න ඕනේ නැහැ.
මැනේජ්මන්ට් එකට දිග මදි වගේ නිසා මම පොඩ්ඩක් ෆොන්ට් සයිස් එක අයිත් පොඩි කරගන්න චුට්ටක් බෝල්ඩ් කරගන්න හරි ඊළඟට මේ ටෙක්ස්ට් බොක්ස් හරියට තියෙන විදිහට හදා ගන්න පුළුවන් මෙන්න මෙහෙම मारू कर වර්ණවත් බව टेम्परेचर का वगैरह देवा लेह में कर ला आधा गाना पुलवा ब्राइटनेस वगैरह वाला ऑप्शन ने का पेनोट एक बैटी में कर ला सुधु करा गाना पुलवा वे मैक को ऐसे के ना हम पेन ना ने ना फोटो का गाना उठे एक गटलो को हम आती है ना मटा वाला तीन बार हमारा फोटो का गटलो एक गटलो थी ब्राइटनेस के लगा से ब्राइटनेस යටින් චෝටි ඉරක් මේජර් හැම එකම තියෙන්න ඕනේ. එහෙනම් ඉන්සර්ට් එකට ගිහිල්ලා ෂේප් එකට ෂේප්ස් එකට ඇවිල්ලා ඔව් පුතේ සර් මේ මගේ ලැප්ටොප් එකේ කැමරාවක් තියෙනවා. ඒකෙන් ෆොටෝස් ගන්න බැයිද සර්? පුළුවන් ගන්න. අපි අන්තිමට කතා කරමු. පාඩමට අදාළ දෙයක් නැත්නම්. හරි. මම රෙක්ටැන්ගල් එකක් අරගෙන මෙන්න මේ විදිහට චෝටි එකක් ඇඳගන්න. महत इरा रेक्टांगल लाइन इराकना डूप्लीकेट डूप्लीकेट कंट्रोल प्रेस त्याग थर्ड डूप्लीकेट त्याग देवल करना चुट्ट सीम कर මෙයාගේ යටිනුත් තියා ගන්න. මෙයාගේ යටිනුත් ඒ විදිහටම ඉර තියා ගන්න. හරි. දැන් මේ ඉරි ටික ඔක්කොම මේ විදිහට කන්ට්‍රෝල් බොත්තම ඔබාගෙන තෝර ගන්න. ඊළඟට අවුට්ලයින් එක අයින් කර ගන්නවා. නෝ අවුට්ලයින් දීලා ෆිල් එක සුදු පාට දෙනවා. හරි. ඔන්න ඒ කොටසත් හරි. දැන් මේ ඩිසයින් එකේ මේ වගේ කඩ ඉරි ටිකකුත් බලා ගන්න පුළුවන්. දැන් මේ කඩ ඉරක් අඳ ගන්න මෙන්න මෙහෙම. इंसर्ट एकट यान्ना शेप एक क्लिक करान्ना मे तीन लाइन एक ए लाइन एक अरगेन मेतनी पहारट मेहम इराक अंदगा हरे केलिंग एक अंदगा ना चूटी लाइन एक अंदना ने मे आगे महत्व अधि वगेने एहेना आउटलाइन एक चूटी इतले क्लिक करला वेट एक वेडी करगा नो मंग इतना हतर हमारा कितर देनो एत वेडी वगे मंग एना एक हमारा वगे देनो हरे एक होंदाय ईलंगट आउटलाइन के कलर एक सुधु पाट तोरना मुकद लाइन एक फिल कलर एक दाण बे आउटलाइन कलर एक पे इलाट पे मे आउटलाइन के तीन चोटी ईताल क्लिक करना एक तीन वाल पे डैशर्स डैशर्स तीना तीन खोट तीन वाल कैमती का पापचरण पुलवा मम्मी तीन मे खोट को तीन ये लाइन वर के पापचर दम कुरा बोट पत्त दर पे इंसर्ट कट गया शेप क्लिक कर ला मुलिम इरा कंदगत्ता मेन्न मे विधियट इरा एंदर पासे आउटलाइन एक सुदुपाट करगन्नवा स्टूटी इताले क्लिक कर ला वेट एक पोड्डक वेडी करगन्नवा एक हमारक विदर ईलंगट आयत आउटलाइन एक चूटी इताले क्लिक कर ला डैशर्स एक टाइप इल्ला एतनी डॉट हरि इरि हरि वाला कैमती का तोरला देन्न मे विदर तोरगन्न पुलुवन හරි මම තව එකෙක් අඳින්නේ නැහැ මම මෙයාවම ඩුප්ලිකේට් කරගන්නම් කන්ට්‍රෝල් D ප්‍රෙස් කරන්න ඊට පස්සේ ගිහිල්ලා මෙතනින් තියා ගන්න තව ඩුප්ලිකේට් එකක් කරගෙන මෙතනින් තියා ගන්නවා හරි ඔන්න ඒ ටිකත් හරියට හැදිලා තියෙනවා ඊළඟට අපිට චූටි ටෙක්ස්ට් බොක්ස් එකක් ඕන
එහෙමනම් අපිට පුළුවන් insert එකට ගිහිල්ලා text box එකක් අරගෙන මෙන්න මේ විදිහට ඇඳගන්න. ඇඳලා මම internet එකෙන් copy කරගන්න text එකක් ගෙනල්ලා මෙයාගේ අතට දාගන්න. ඊළඟට font size එක අඩු කරගන්න ඕනේ. ඊට පස්සේ පොඩ්ඩක් මෙයා center කරගන්නවා. එතකොට ලස්සනට පේනවා මෙන්න මේ විදිහට. හරි. අකුරු වැඩි නිසා තමයි පැහැදිලිව පේන්නේ නැත්තේ. අපි චුට්ටක් අයින් කරලා අකුරු ටිකක් ලොකු කරගමු. හරි. මේ වගේ size එකකින් තියාගමු. ඊළඟට පුතේ මෙයාගේ font size එක සුදු පාට දෙන්න. හරි. ඊළඟට මෙයාම duplicate කරලා අනිත් එකටත් දාගමු. අපිට වෙලාව ඉතුරු කරගන්න පුළුවන්. ඔයාලා කරනකොට ඔයාලගේ වැඩකට පාවිච්චි කරනකොට text box එකක් ආයෙත් පාරක් ඇඳලා මාරු කරගන්න නැත්නම් මේ duplicate කරගත්ත text box එක ඇතුලේ තියෙන දේම මකලා අලුතෙන් type කරගන්නත් පුළුවන්. එහෙමත් පුළුවන්. හරි. මම මේ විදිහට duplicate එකක් දාගන්න. නම් කොළ පාට පොඩ්ඩක් ලා වැඩි නිසා අකුරු හැම පැහැදිලි නැහැ. එහෙනම් මම shape format එක click කරලා format pane එක click කරලා මේ විදිහට transparency එක චුට්ටක් අඩු කරගන්නවා. එතකොට අකුරු පැහැදිලිව පේන්න පටන් ගන්නවා. ඔය වගේ ගානකින් තියාගමු. හරි. ඊළඟට පුතේ මේ slide එකේ පහලින් නිකම්ම text box එකක් බලා ගන්න පුළුවන් සුදු පාට area එකේ. මම මේක delete කරගන්නවා. ඊළඟට insert එකට ගිහිල්ලා දිග text box එකක් මෙන්න මේ විදිහට ඇඳගන්න. ඇඳලා එයාට ටිකක් දිග text එකක් ගෙනල්ලා අපි paste කරගමු මෙතන. ඔව් පුතේ. දැන් සර් මම දිග text box එකක් ඇඳගත්තා. ඊළඟට අකුරු දෙක තුනක් type කරොත් එහෙම ඊට පස්සේ කායි කොට වෙනවනේ සර්. ඔව් ඒ කියන්නේ අකුරු වල size එයාට අවශ්‍ය ප්‍රමාණය එයා ඔටෝ හදා ගන්නවා. ඔය අකුරු දෙක තුනක් නම් type කරන්න දිග text box එකක් අඳින්න එපා අවශ්‍ය නැහැනේ. මේ වගේ දෙක දෙයක් type කරනවා නම් විතරයි අපිට දිග text box එකක් ඕනේ. හරි. දැන් මේ text ටික center කරගන්න ඕනේ. මම මේ ටික මෙහෙම select කරලා home එකට ඇවිල්ලා center කියන icon එක click කරගන්න. ෆොන්ට් සයිස් එක චුට්ටක් අඩු කරගමු. මෙන්න මෙහෙම තියාගන්න. හරි. අපි මේ slide එකත් හදලා ඉවරයි. දැන් බලන්න මෙතන ඉගෙන ගන්න තිබ්බ දේවල්. අපි ඉගෙන ගත්ත line එකට මේ ඩොට් 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 design එකක් දාගන්නේ කොහොමද කියලා. color overlay එකක් දාගන්නේ කොහොමද කියලා ඉගෙන ගත්ත. transparent එක හදාගන්නේ කොහොමද කියලාත් ඉගෙන ගත්තා. මේ slide එකෙන් අපිට මේ දේවල් ටික තමයි ඉගෙන ගන්න තිබුණේ. ඉතින් බලන්න දැන් මේක දිහා බැලුවම සමහර එක තේරෙන්න පුළුවන්. ඒක ගොඩාක් සංකීර්ණ වැඩක් කියලා හදන එක. දැක්කනේ කොච්චර සරලව හදන්න පුළුවන්ද කියලා. නිකම්ම මවුස් එකෙන් එහෙට මෙහෙට කරන්න විතරයි අත්‍තරම අපිට තියෙන්නේ. මේ වගේ ඩිසයින් එකක් අන්තිමට මතු වෙනවා නිකම්ම. නිකම්ම නෙවෙයි. අපි හැදුවට පස්සේ ඉතින් ඒක මේ වගේ ලස්සනට පේන්න පටන් ගන්නවා. සමහරවිට මේක දකෙද්දී හිතෙන්නේ නැති ආ මේක නම් අමාරු වැඩක් කියලා. ඒත් අත්‍තරම එහෙම නැහැ. ඕනම කෙනෙක්ට හදා ගන්න පුළුවන්. දැන් ඔයාලා ලයිව් දැක්ක මේක හදා ගන්න කොහොමද කියලා. දැන් මම දැකපු දෙයක් තමයි මේගොල්ලෝ සෙන්ටර් නැහැ. බලන්න මේ පැත්තෙන් ඉඩ වැඩි, මේ පැත්තෙන් ඉඩ අඩුයි. ඉතින් ඒකට කැතයි. එහෙමනම් අපිට පුළුවන් හිස් තැනකින් ක්ලික් කරලා මෙන්න මේ විදිහට ඇඳගෙන ඉන්න. එතකොට මේ තියෙන කට්ටිය ටික සිලෙක්ට් කරනවා. දැන් කීබෝඩ් එකේ arrow keys පාවිච්චි කරලා පොඩ්ඩක් එහෙට මෙහෙට කරගන්න පුළුවන්. මෙන්න මේ. හරි. එහෙම තියාගමු. දැන් ලස්සනට තියෙනවා. දැන් අපි ඊළඟට අනිත් slide එක හදමු. බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. අයියෝ, ඒකත් හරිම ලේසි slide එකක්. text box එකක් තියෙනවා. ඊටු ටිකක් text box shape ටිකක් දාලා icon ටිකක් දාලා තියෙනවා. එහෙනම් අපි ඒක හදමු. අලුත් slide එකක් ගත්තා. අනවශ්‍ය දේවල් ටික delete කරගත්තා. මම මෙයාවම ගෙනල්ලා copy කරලා paste කරගන්නම් අතෙන්ද. එතකොට ලේසි අපිට. Excuse me sir. ඔබද? Sir slide එකක් තේ delete කරන්න හැටි සර් චුට්ටක් කියලා දෙන්නකෝ sir. Slide එක උඩ click කරලා delete කියන බොත්තම ඔබන්න delete වෙනවා. එතකොට හරි. Keyboard එකේ තියෙන delete කියන බොත්තම. Backspace එක නෙමෙයි sir ඔබන්න ඕනේ. නෑ නෑ delete කියලා එකක් තියෙනව නේද? නැත්තම් මේක උඩ right click කරලා delete slide කියන එක දෙන්න. හා හරි. දැන් මෙතන type කරගන්න ඕන our core features කියන. අපි ඒක type කරගමු මෙන්න මේ විදිහට. our core ඊළඟට මේ විදිහට text box ටිකක් සහ shape ටිකක් තමයි දාගන්න තියෙන්නේ. හරි මේ විදිහට අපි කොටු හතරක් දාගන්න ඕනේ මුලින්ම. ඒ කට්ටියට අයිකන් හතරක් දාගන්නත් ඕනේ. කොටු හතරක් දාගන්න ඉන්සර්ට් එකට ගිහිල්ලා ෂේප් එකෙන් අපිට කොටු හතරක් හරිම ලේසියෙන් මේ විදිහට අඳගන්න පුළුවන්.
ඔයාලට සමචතුරස්‍ර අඳින්න shift එක ඔබාගෙන අඳින්න පුළුවන් එතකොට හරියම සමචතුරස්‍රයක් ඇඳෙනවා මෙහෙම දිග අඩු වැඩි වෙන්නේ මුකුත් වෙන්නේ නැතුව අඳගන්න පුළුවන් එතකොට හරියටම අඳගන්න පුළුවන් shift කියන key එක press කරගෙන අඳින්න මම major කොටුවක් අඳගන්නවා ඊළඟට එයාව duplicate කරලා යටින් තියාගන්නවා control d press කරලා මෙයාගෙත් ආයෙ duplicate එකක් හදාගන්නවා මෙයාගෙත් duplicate එකක් හදාගන්නවා දැන් හරි හතර දෙනෙක් දාගෙන ඉවරයි දැන් මේ හතර දෙනාට icon හතරකුත් ඕන insert එකට ගියා icons එකට ගියා ඊළඟට මෙතනින් කැමති icon හතරක් තෝරලා දෙන්න මේ විදිහට icon හතරක් තෝරගන්න ඊළඟට insert කියන බොත්තම click කරගන්නවා ඊට පස්සේ මේ විදිහට ගෙනල්ලා මේ කට්ටියක මැදින් තියාගන්න මෙන්න මෙහෙම හරි ඊළඟට පුතේ මේ කට්ටියගේ සයිස් එක අඩු කරගන්න ඕනේ shape එකට ගැලපෙන විදිහට shift එක ඔබාගෙන මෙන්න මෙහෙම චුට්ටක් පොඩි කරගන්න පොඩි කරලා මේ කට්ටියව ගෙනල්ලා මෙහෙම මැදින් තියාගන්න පුළුවන් මෙන්න මෙහෙම හරි එතකොට icon ටික දාගෙනත් ඉවරයි ඊළඟට අපිට කරන්න තියෙන්නේ ඒගොල්ලන්ට colors දෙන්න ඕන. ඉතින් ලා පාට නම් තද පාට දක්වා තමයි කට්ටිය colors ටික තෝරගෙන තියෙන්නේ. ඒ වගේම icon ටිකත් සුදු පාට වෙන්න ඕන. අපි මුලින්ම icon ටික සුදු පාට කරගමුකෝ. මෙන්න මේ icon ටික ඔක්කොම තෝරලා graphic format එකෙන් සුදු පාට දෙනවා. ඊළඟට පුතේ shape එක click කරගන්න. shape format එකට එන්න outline එක no outline කියන එක දෙන්න. fill එකෙන් ලාකොළ පාටක් තෝරන්න. ඔබ පුතේ කියන්න අපිට මේ icon වලට එක icon එකේ කැලි දෙක තුනකට වෙන වෙන පාටවල් දාන්න බැරිද? මෙතන තියෙන icon වලට එහෙම පාවිච්චි කරන්න බෑ. ටිකක් ගැලපෙන්නෙත් නෑ වගේ. හරි කමන්න අපි කොළ පාටින්ම දාගෙන යමු මේ විදියට. මෙයාගේ outline එක අයින් කරලා නැහැ. හරි මේ විදියට තියාගමු. මේ දෙන්නගේ පාට මාරු වෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. අපි මේ කොළ පාටෙත් එන්න දාලා මේ කොළ පාට උඩට දාගමු. මෙයාගේ තද ගති අඩුයි වගේ නිසා චුට්ටක් ඊට වඩා තද පාටක් පාවිච්චි කරමු. මෙන්න මේ විදිහට. ඔන්න icon ටික දාගත්තා. shape වලට colors උත් දාගත්තා. දැන් බලන්න මොනවද තියෙන්නේ කියලා. ලොකු text එකක් එක පුංචි text එකක් තියෙනවා. එහෙනම් අපිට පුළුවන් insert එකට ගිහිල්ලා text box එකක් මෙන්න මේ විදිහට අඳගන්න. අඳගෙන මෙයාට අවශ්‍ය කරන text එක මම copy කරගෙන ඇවිල්ලා PowerPoint එකට දාගන්න. මෙයා පොඩ්ඩක් දිග වැඩි කරගන්නවා මේ විදිහට. font size එක චුට්ටක් ලොකු කරගමු, පොඩ්ඩක් bold කරගමු. ඊළඟට product sans කියන font එක මම දාගන්න. ඔයාලා කැමති font එකක් පාවිච්චි කරන්න කිසිම ගැටලුවක් නැහැ. ඊළඟට ආයෙත් insert එකට ගිහිල්ලා text box එකක් ඇඳලා ගන්නවා මෙන්න මේ විදිහට. ඒක පාවිච්චි කරන්නේ අනිත් දිග text එක දාගන්න. මම ඒකට මෙන්න මේ වගේ text එකක් copy කරගෙන ඉන්නවා. ඊට කලින් අපි design එකත් පොඩ්ඩක් බලාගෙනමු කොහොමද තියෙන්නේ කියලා. හරි. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. දැන් මම යාට මේක paste කරගන්නවා. ඊට පස්සේ font size එක පොඩ්ඩක් අඩු කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ දෙන්නා පොඩ්ඩක් උඩට කරලා ඒ ගැළපෙන විදිහට sizes හදාගන්න. අපිට පුළුවන් මෙන්න මේ විදිහට. හරි. ඊළඟට පුතේ අනිත් කට්ටියත් මේගොල්ලමනේ ඉන්නේ. ඉතින් මේ මම මේ ටික duplicate කරගන්නම්. ඔයාලා කරගෙන යනකොට අලුතෙන් text box ඇඳ ඇඳ මේ වැඩේ කරගන්න. හරි. ඔන්න තව එක්කෙනෙක් හදාගත්තා. මෙතනින් තිබ්බා. තවත් එක්කෙනෙක් හදාගත්තා. ඒක මෙතනින් තිබ්බා. තවත් එක්කෙනෙක් හදාගත්තා. ඒක මෙතනින් තියාගත්තා. හරි. මම හිතන්නේ slide එකේ වැඩ ඔක්කොම ටික එතනින් ඉවරයි. ඔව්. ඒකත් හදාගෙන ඉවරයි. චෝටි ඉරිකැලක් දාලා තියෙනවා. ඉතින් අපිට ඒකට පුළුවන් insert එකට ගිහිල්ලා shape එක click කරලා rectangle එකෙන් චෝටි එකක් මෙතනින් අඳ ගන්න. මොකද ටිකක් මහතර ඕන නිසා rectangle එකෙන් අඳින එක ලේසි. ඊට පස්සේ fill color එකක් දෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට outline එක no outline දෙන්න. හරි. ඒ side එකත් හදලා ඉවරයි. අපි විනාඩි 3ක් විතර තියෙන්නේ 10 වෙන්න කමන්න අපි අනිත් slide එකත් බලලා හදලා දාන්න. ඒක ගොඩක් ලේසි එකක් නේ තියෙන්නේ. අපි ටිකක් අමාරු එකක් බලමු. අමාරු ඒවා නම් නැහැ. ඔක්කොම ලේසියව තියෙන්නේ දැන්.
ඔයාලා කැමති මොකක් හදනවට මෙතන 2019 කියන එක හදන්නද කැමති එක හදන්නද කැමති දෙක හදන්නද කැමති 2019 හරි අපි එහෙනම් මේක හදමු excuse me sir ඔව් පුතේ අපි icon එක Google එකෙන් මොකක් හරි browser එකෙන් ගන්නකොට සර් මොකද search කරන්න නම් සර් अरे मेहम करम दें गुडा कटे ऐकन प्रश्न तीरना मैं मे फोटो हदना ऐकन गाने इंटरनेट इतना बल हर मे फोटो ऐकन हदाने सारी इनसर्ट ऐकन गाने तो इंटरनेट गाँव इतना अलग निराकरण पूर्व हरिपति आप मुलिमो ने रउंग हेडता एकाई दिखाई तुना हतरा इनसर्ट गिहिला शेपे क्लीर ला सर्कल हतरा कदगाने हतरा कदना एक सर्कल कदगाने एक डूप्लीकेट करगनी अन्न पुल हर मुलिम शिफ्ट की प्रेस करगने मे रउमा कदगाट पास मे आव डूप्लीकेट करगना कंट्रोल डी अकुरा प्रेस कर डूप्लीकेट खदागे यटिंग त्यागा ता डूप्लीकेट खदागण ता डूप्लीकेट खदागण समय डूप्लीकेट हदि पापे आटोमेटिकली अभी मेजर तीयलाम दिन तीयल समय विन इक्कीन हदवट पास तेरूंगा अनेम विनिकेट पहाली गेन तील अपटे लेसी हर ईलते मे तीन कलर्स दागे पलवीन अलूपाट पाटा दील तीन उन्न अलूपाट दूंगा अवटन नो अवटन कर देवन एक्ट अब तीन कलर कुलपाटी तद कुलपाट दिवे का अवटन का तयन कर गण तुंगन ला कुलपाट दिव अवटन का अयन कर गम हतर नाट इट तड़ ला पाटक देमो अवटन अयंकर दें हर पाटट अपे तीम इकट्ठे गेलपीन अब दालाइट मेगल ईकन गण दी ईकन गणी इंटरनेट पाप इंटी तीन ईकन पावचर गुरा कटे गटल वक्तनाहमद ईकन इंटरनेट गाने की हर मेम गण मुलिम तो हिता गण मट ओने मोन ईकन कद की हर दुलिम गणे मेमे लाइट ईकन ऐना ब्राउज़र गूगल के मेरे सर्च कर बल्ब आइकन पीएनजी के सर्च कर बल्ब आइकन पीएनजी पीएनजी इट इमेज की मैं फोटोस मिथन पुलवा ट्रांसपेरेंट इमेज होगा दें मेघल मिथन दी तीन ऑप्शन ट्रांसपेरेंट बैकग्राउंड की एक क्लिकर तरह तपटे ले भयप मम्मी पेन दीन कर हर दें मिथनी वाला कवदावा मिथनमे कोने क्लीक करवाड़े पावचर बेन वेबसाइट डाउनलोड कर हर एसा वाला क्लीक कर मेमे अलूपाट बैकग्राउंड तीनवा वितर मम्मी ऐकन क्लीक कर क्लीक कर ओपन पास मिथन अलूपाट मन पिन्नी एक सुधुसुने हई अपट बैकग्राउंड पवर पाइंट अयंकर रिमूव दोट बीजी के वेबसाइट अयंकर पुलवा निकांगारी वाला मेजर फोटो का क्लिक कराट पास बल इक फोटो ट्रांसपेरेंट अवील मटन पे ट्रांसपेरेंट मेक ट्रांसपेरेंट ट्रांसपेरेंट दिखा मिथन कोट पेन मिथन अल्लूपाट तिबिला मिथन डाप कोट पेन पसुभिमे ट्रांसपेरेंट इमेज पसुभिमे पाटाकने पावित अदल मे आगे मिथन कोट पेन हे भाई अभी क्लीर फोटो के कोना मिथन कोना मेक क्लीर हाँ मिथन कोट तीन ऐके मे विनिध पेन फोटो मे आवा कॉपी कर पॉइंट दाल बल वेम मे विधि हेट अभी रव मकदीन तीयागन पुल किसी गटल वक तो मुखद पसुबे में पाटाकने अमार कर अमार ये मुखद पाप इंटे की हेम गुडा ऑप्शन दीलना आप अरे इतने कर मे ऐकने गेलपे हेमनो मे आ रईट क्लिक कॉपी कर गण पाव पॉइंट के टाइला पेस्ट कर गण पेस्ट करला पिच फॉर्मेट गिहिला रिमूव बैकग्राउंड के दील बला हर बल्ब पेन अति बला अवश्य क्वालिटी मे आती कर दिखाई दम पार्टिंग आवरने के लिए तीन रोसपाट गेकिंग आवरने के लिए तीन
එහෙම වුණොත් mark as key areas to keep කියන මේ පැන්සල තෝරලා ඔයාට අවශ්‍ය ඒ වගේ මේ විදිහට පොඩි ඉරක් ගහන්න. එතකොට ඒ ටික මතුවෙන්න පටන් ගන්නවා. මේ මේ විදිහට ඉරි ගහගෙන ගහගෙන යන්න තියෙන්නේ. අවශ්‍ය කොටස් ටික මතු කර ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාට අඳගෙන යන්න සිද්ධ වෙනවා. ඔයාගේ ෆොටෝ එකේ තියෙන කැලිබැලි ප්‍රමාණය වැඩි නම් මේකට වැඩි වෙලාවක් යනවා. මෙන්න මේ විදිහට ඉරි ගහලා ෆොටෝ එකේ තියෙන දේවල් ටික ඉතුරු කර ගන්න. දැන් හරියට පේනවනේ. ඊළඟට අපිට පුළුවන් keep changes කියන බොත්තම ක්ලික් කර ගන්න. එහෙම නැත්නම් වෙනත් තැනක් ස්ලයිඩ් එකේ වෙනත් තැනක් ක්ලික් කරන්න. ඔන්න බෑග්ග්‍රවුන්ඩ් එක නැති වුණා. දැන් අපිට පුළුවන් මෙයාව චූටි කරලා ගෙනල්ලා මෙතනින් තියාගන්න. ඒක කොහොමද කරගන්නේ? පිච්චර් ෆෝමැට් එකේ තියෙන රිමූව් බෑග්ග්‍රවුන්ඩ් කියන එක ක්ලික් කරලා තමයි කරගන්නේ. ඒකට හරිම ලේසියෙන් අයින් කරගන්න පුළුවන් අවශ්‍ය තැන් ටික. Excuse me. areas to keep කියන එකෙන් ඇඳලා අවශ්‍ය තැන් ටික ඉතුරු කරගන්න. Excuse me sir. ඔබතේ කියන්න. සර් තේ කියන්න මට ඇහෙනවා සර් පිච්චර් බෑග්ග්‍රවුන්ඩ් එක මම කිව්වේ සර් වෙබ්සයිට් එකක් හොයාගත්තා කියලා සර් මං සර් ඒකේ ලින්ක් එක සර් ගෲප් එකට දාන්නද හරි දාන්න මොකද්ද සයිට් එක දැන් මමක නෑ සර් මං සර් රීස්ටාර්ට් කරන්න ඉන්නේ නැහැ ඔව් ඒකේ මොකද්ද කරන්නේ මේ අයිකන් හොයන්න ඒකේ වෙබ්සයිට් එකද ඔව් සර් ඒක සර් අපිට ඕන ඒක ගෲප් එකට දාන්න ඒක දැම්මඩ පස්සේ එනවා සර් ඔව් සර් ඒක ගෲප් එකට දාන්න මම ඔයාලට දැන් තවත් ක්‍රමයක් කියලා දෙන්න යන්නේ ඔයාලා Google එකේ සර්ච් කරන්න free svg කියලා ඕකේ හරි පුතේ free svg ඔහොම Google එකේ සර්ච් කරන්න එතකොට සර්ච් රිසල්ට් එකේ මේ වගේ දේවල් ගොඩක් එයි අපි දෙකක් තුනක් ක්ලික් කරලා බලමු එහෙනම් මම පළවෙනි සයිඩ් එකට ගියා ඉතින් මෙතන සර්ච් කරන්න වගේ දේවල් තියෙනවා අපි මෙතන සර්ච් කරගමු බල්බ් කියලා. එමා සර්ච් කේ ක්ලික් කරගන්න. දැන් මේ උඩින් මෙන්න ඒවා ක්ලික් කරන්න එපා ඒවා ඇඩ්. මේ තියෙන ෂටර් ස්ටොක් කියලා එකෙන් දාපු ඇඩ්වර්ටයිස්මන්ට් තමයි තියෙන්නේ. ඉතින් මේ දේවල් ක්ලික් කරන්න යන්න එපා. මෙතනින් මම වෙනත් බල්බ් එකක් තෝරගන්නවා. හරි මේක තෝරගමු. දැන් මේ විදිහට ඒක ඕපන් වෙනවා. යටින් තියෙනවා download svg කියලා. මේ download svg කියන බොත්තම ක්ලික් කරගන්න. එතකොට ඔයාගේ කම්පියුටර් එකට මේ svg ෆයිල් එක download වෙනවා. දැන් අපිට ඒක කම්පියුටර් එකේ තියෙන download folder එකට ගිහිල්ලා හොයා ගන්න පුළුවන්. දැන් මම යනවා download folder එකට. මෙන්න තියෙනවා අපි download කරගත්ත photo එක. දැන් සාමාන්‍ය විදිහටම මේක copy කරලා paste කරගන්න නැත්නම් ඇදලා දාන්න. එතකොට ඔයාගේ powerpoint එකට මේක එනවා. ආවට පස්සේ බලන්න අපි icon එකක් දාගත්ත විදිහම තමයි graphic format කියන එක පේනවා මේකේ පාට මාරු කරන්නත් පුළුවන් කැමති දෙයක් කරන්න පුළුවන් මේ විදිහට අපිට කැමති දෙයක් කරන්න පුළුවන් fill එකක් අවශ්‍ය නැහැ no fill outline එකට සුදු පාට දෙනවා ඊට පස්සේ මෙතනින් ගෙනල්ලා තියා ඔබට කියන්න මට ඇහෙනවා මේ දාන්න පුළුවන්ද ඔයාලා Google එකේ search කරන්න free svg කියලා. එතකොට එන සයිට් වලින් ගන්න. ඔය ඕනම සයිට් එකකින් ගන්න පුළුවන්. හරි. අපි තව සයිට් එකකින් අරගෙන බලමු. එතකොට හරිනේ. ඔන්න එක බල්බයක් නම් ඔයා ගත්තා. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට outline එකේ පාට මාරු කර ගන්න පුළුවන් හිතේ හැටියට. ඒක තමයි svg ෆයිල් වල තියෙන විශේෂත්වය. හරි. අපි මේ සයිට් එකේ නැතු තව සයිට් එකකින් ගමුකෝ free svg කියලා අපහන්. හරි. hellosvg.com කියලා තවත් එකක් ඇවිල්ලා. මම ඒකටත් යනවා. දැන් මාත් මේ දැනගෙන නෙවෙයි ගියේ. search එකේ ගහලා අපු පළවෙනි සයිට් එකට තමයි මාත් ගියේ. සිංහිතා ඔයාලතර හැම එකකම link එක ඉල්ලන්න එපා ඔයාලත් සර්ච් කරලා හොයා ගන්න හරි හරි අපිට දෙව ඔබද කියන්න මම සර් අපිසේ එතකොට සර් ඩවුන්ලෝඩ් වෙන සර් අපිසේ එතකොට ඩවුන්ලෝඩ් වෙන ෆයිල් එක සර් ඩිලීට් කරොත් සර් අපිට නෑ ගැටලුවක් නෑ 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 එහෙම වෙන්නේ නෑ ඔයා පවර්පොයින්ට් එක ඇතුලට දාගත්තට පස්සේ ඩිලීට් කරලා දාන්න කම්පියුටරේ තියෙන්න ඕනේ නෑ ඒක පවර්පොයින්ට් එක ඇතුලේ තියෙනවා හරි අපිට අවශ්‍ය කරන දෙවනි ෆොටෝ එක තමයි දැන් ගන්න යන්නේ. ගන් ලේබල් අයිකන් එකක් තියෙන්නේ. සෝරි ඒක නෙවෙයි. සාය වෙබ්සයිට් එකට ගහන්න ඕන නම කියන බන්ද. ඔයාලා Google එකේ සර්ච් කරන්න free svg කියලා ඒ එන ඕන සයිට් එකට ගිහිල්ලා බලන්න. free svg. හරි. ඊළඟට මේ ටූල් සෙට් එකක් වගේ අයිකන් එකක් තියෙන්නේ. අපි සර්ච් කරලා බලමු මේ සයිට් එක මේක වෙන සයිට් එක.
දැන් මම දන්නෙත් නෑ මේ සයිට් වලින් ගන්න පුළුවන්ද බැරිද කියලා. දැන් මේ සයිට් එකේ අපි සර්ච් කරපු එක නෑ ඔන්න මම ක්ලෝස් කරා. ඒත් ඔයාලා වගේ තමයි මාත් මම දන්නෙත් නෑ මාත් මේ සර්ච් කර කර තමයි ගන්නෙ. Google එක තියෙන එකට Google එකේ ගහන්න අවශ්‍ය දේ ඒ. එහෙම තමයි කරගන්න තියෙන්නේ. ඒකට හැම එකම ලින්ක් එක දුන්නොත් ඔයාලා පුරුදු වෙනවා හැමදාම ලින්ක් ඉල්ලන්න. ඒකට සර්ච් කරලා හොයාගන්නේ නෑ. डाउनलोड कर डाउनलोड फोल्डर गिहिला डाउनलोड कर मेहमे मेतन दागा सॉरी इट पास कलिंक रावा गेम अवटन सुट करना मेट अवट फील्ड सुधुकर पड़ा बल्ल करना मुखदरण हर गिना मेतन तीयगा सैज हदर इन मेहम इतने मेहम करना पड़ा मे आगे डिजाइन गेलपैन मे आगे रउंड डिजाइन मे आगे हफरस डिजाइन का इंटरनेट सर्च कल मगर हर इलाट गोने लोरी ऐकन आप सैट सर्च कर लोरी की वेहिकल की हर आप लिंक बलमी The noun project.com बहुत विट पुलवांग वही मेकी पाठ मारू कराने SVG वेन ने अति हरेट में किया ना मारू बालम ओके तमस ओ याग लिंक के मंगा गे हरे व्हीकल के ला सर्च करा इधर ही व्हीकल ले कर गम मैं आवत और गम गेट दिस आइकन के ला दिया ना एक आत क्लिक कर गाना हाँ आई काउंट एक आधा नोर ने हरी पिक्चर फॉर्मेट तो पाट मारकरा एसवीजी फाइल होगा सर्च कर लगे गुडक वेबसाइट तीन हम भी फ्री एसवीजी एक पिक्चे कक्तमा सी हर दिन अभी गेलपिन लरी मरी तोरगा मेक तोरगा हर इट वस्ते डाउनलोड एसवीजी दुना एसवीजी फाइल कंप्यूटर डाउनलोड देना इसे पाव पाइंट दिया अरे डाउनलोड कर एसवीजी फाइल के अदाला पाव पाइंट दम्मा इलांगट यागे कलर्स मारू कर नकुलो फ्री एसवीजी आइकन्स डॉट ओआरजी लेकिन मे वगैरह आउटलाइन के हाइट के कुना तड़ी कर नकुलो मे ඕනම දෙයක් කරන්න පුළුවන් ඒ නිදහස තියෙනවා SVG එකක් පාවිච්චි කරත්. ඒක ෆොටෝ එකකට වඩා ගොඩක් වෙනස් දෙයක්. හරි. ඔන්න වාහනයකුත් දාගත්ත නිසා ලේබල් අයිකන් එකක් තියෙන අපි සර්ච් කරලා බලමු මේ සයිට් එකේ තිබුණොත් හරි. ඒ වගේම අයිකන් එකක් නම් හොයාගන්න අමාරුයි. කමන්නේ අපි මේ අයිකන් එක ගමු. डाउनलोड एसवीजी की क्लिक करना मे वे पाट तीन अर विधि लसन हदा गए मे वे लाइन ड्रा विनी दाल बल मुखद वेन की एसवीजी का पवर पॉइंट के अतल दागा हर ने कंप्यूटर के गेटल वाकना
ඔයාලට මෙතන අයිකන් එක පේනව නේද තාම? ඔව් සර්. ඒකයි. නීල ගමන් බලන්න. ඔව් සර්. කම්පියුටර් එකේ මොකක් හරි ප්‍රශ්නයක් වුණා. ඒකයි මේ මේ අයිකන් එක උඩින් තියෙන්නේ ඔය. හරි අපි ආයෙ පාරක් දාලා බලමු. සර් තව කාය එකක් වගේ ඉක්ුත් තියෙනවා. මොකද පුතේ කිව්වේ? මේ මැෂින් එකේ මොකක් හරි ගැටලුවක් වුණා. ඒකයි මේ අයියෝ රිස්ටාර්ට් එක දාන්න වෙනවා මේ මේක හරියන්න නම් හරි අපි දැන් කාර් එක හරි මේ SVG එක දාගෙන බලමු. ඔන්න SVG එක ආවා. මේ වගේ එකක නම් පාට වෙනස් කරගන්න අමාරු වෙයි සමහර විට. බලමු ෆිල් කලර් එක නැති කරනවා. ආ පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. පාට අයින් කරගන්න පුළුවන්. ෆිල් කලර් එක සුදු පාට දීලා සයිස් එක අඩු කරගෙන ගෙනල්ලා මෙතනින් තියාගන්න. ඊට පස්සේ අවුට්ලයින් එක චුට්ටක් ලොකු කරගන්න. weight එකෙන් පොඩ්ඩක් ලොකු කරගන්න. හරි මෙහෙම තමයි තියාගන්නේ. මේකනම් කරන්න දෙයක් නැහැ. නැත්නම් ඉතින් PowerPoint එකේ icon තියෙන කට්ටිය ඉන්නවා නම් කිසි ගැටලුවක් නැහැ දාගන්න පුළුවන්. ඉන්ටර්නෙට් එකෙන් ගන්නකොට අපිට අවශ්‍යක ඒ විදිහටම හොයාගන්න පොඩ්ඩක් අමාරුයි icon වගේ දේවල් වලදී. ඊළඟට පුතේ අපිට text box දාගන්න ඕනේ 1 2 3 4. insert ගියා. text box එකක් මෙන්න මේ විදිහට රඳගත්තා. අවශ්‍ය කරන text එක මම මේ website එකෙන් copy කරලා අරගෙන ඇවිල්ලා paste කරගන්නවා. ඊළඟට පුතේ මේකේ තියෙන font size එක මම home එකට ගිහිල්ලා මෙන්න මෙහෙම අඩු කර ගන්නවා. හරි. ඒ වගේ හතර දෙනෙක් ඕනේ. මම මෙයාගේ duplicate එකක් අරගෙන දා ගන්නම්. ඔයාලා වැඩේ කරනකොට text box ඇතුළේ අවශ්‍ය දේවල් type කර ගන්න. මම කියන්නේ ඔයාලා කවදා හරි දවසක ඇත්ත ජීවිතයේදී වැඩක් කරනකොට මේ මගේ activity එක කරනකොට නෙවෙයි මම ඔය කියන්නේ වැඩක් කරනකොට කියලා එකෙන් අදහස් කරන්නේ. ඒක නෙවෙයි. එතකොටත් ඔයාලා කැමති text එකක් දාලා එවන්න කිසිම ගැටලුවක් නැහැ. මට ඕනේ ඔයාලට මේ වැඩේ මතකද කියලා බලා ගන්න විතරයි. නැත්නම් අර අකුරු හරියද දාලා තියෙන්නේ මොනවද? ඒවා වැදගත් නැහැ මට. හරි. ඊළඟට මෙතනක් තියෙන අර මුහුදු වෙරළක ෆොටෝ එක මම මේ ෆොටෝ එක copy කරගන්නම්. මෙන්න මේ විදිහට right click කරලා copy කරගෙන මෙන්න මේ slide එකට ඇවිල්ලා paste කරගන්නවා. ඒක මේ විදිහට තියා ගන්නවා. තියාගෙන වැඩි කොටස කපලා අයින් කර ගන්නවා crop එක. හරි මේ හරියක් ඔගේ වෙන්න කපමු. අන්න හරි. ඊළඟට පුතේ color overlay එකක් දාලා තියෙනවා. එහෙනම් කොහොමද කරන්නේ? insert ගියා shape පොලින් මෙන්න මේ විදිහට shape එකක් ඇඳගත්තා. මේ විදිහට shape එකක් ඇඳගෙන outline එක අයින් කරා shape fill එකට දා ගන්නවා අපේ සුපුරුදු කොළ පාට. ඊට පස්සේ ෆෝමැට් පේන් එක ක්ලික් කරලා මේ මෙයාගේ ට්‍රාන්ස්පරන්ට් ගතිය මේ ෆිල් එකේ ආවේ නැත්තම් මේ චූටි තලයේ ක්ලික් කරන්න. ඊට පස්සේ ට්‍රාන්ස්පරන්ට් ගතිය චුට්ටක් වැඩි කරගන්න මෙන්න මේ විදිහට. ඊළඟට මම ක්ලෝස් කරලා දාන්න. දැන් වැඩේ හරි. දැන් මෙතන 2019 කියලා ටයිප් කරගන්න තියෙන්නේ. ඉන්සර්ට් එකට ගිහිල්ලා text box එකක් මෙන්න මේ විදිහට ඇඳගන්න. ටයිප් කරගන්න 2019 කියලා. මේ ටික ඔක්කොම සිලෙක්ට් කරගන්න. හෝම් එකට එන්න. ඊළඟ පස්සේ font size එක ලොකු කරගන්න. ඇති පදන් ලොකු කරගන්න. තඩියට දාගන්න. මෙන්න මෙහෙම. හරි. ෆොන්ට් එකත් මාරු කරගන්න. ඔයාලා කැමති එකට මාත් මාරු කරගන්නවා. ෆොන්ට් කලර් එක සුදු පාට දෙනවා. Excuse me sir. ඔව්ද?
අපිට සර් ඔය 2019 කියන එක සර් අනිත් පැත්තට ටයිප් කරන්න බෑද හරහට වගේ හරහට කිය උඩේ ඉඳන් පල්ලේ හටද කොහොමද නෑ සර් යට ඉඳන් උඩට වගේ මෙහෙමද මේ මේ ඔව් ඔව් සර් මේ විදිහට පේන්න ඔව් සර් ආ ඒක කරන්න නම් මෙහෙමයි කරන්න පුළුවන් මෙහෙමයි කරන්න තියෙන්නේ මේ විදිහට අර ඉමේජ් එකේ තේමයිද සර් තියෙන්නේ ආ කෝ බලමු මට මතක නෑ ඒක කොහොමද තිබ්බේ කියලා එහෙමද තිබුණේ මට මතක නැහැ නෑ සර් එක දිගට තිබ්බා සර් ඒක නම් දිගට තියෙන්නේ හරි මෙහෙමයි ඔයාලට ඒ වගේ වෙලාවකදී අවශ්‍ය වුණොත් එහෙම sorry සාමාන්‍ය විදිහටම text box එක ඇඳලා මේ අකුරු enter කරන්න පුළුවන් මේ විදිහට මේ enter key එක press කරලා එකෙන් එක පහළට ගන්න ඊට පස්සේ මෙයාට ගැළපෙන විදිහට font එකේ size එක අඩු කරගන්න ඔයා මෙහෙම නේද හෙමුද? ඔව් සර්. හරි. එහෙනම් එන්ටර් කී එක ප්‍රෙස් කරලා මේ පහළට පහළට දාගන්න. එහෙම කරන එක ලේසි. නැත්තම් text box හතරක් අරගෙන දෙක ඉලක්කම වෙනම බිංදුව වෙනම එක වෙනම නවය වෙනම එහෙම කරන්න පුළුවන්. පේන විදිහ ඔක්කොගෙම එකයි. ඉතින් එක එක විදිහට කරන්න පුළුවන්. ඔයාලට ලේසි විදිහක් කරන්න එක ගැටලුවක් නැහැ. ඔයාලා text box එකක් කරන් duplicate කරත් ප්‍රශ්නයක් නැහැ. ඒක ඔයාගේ නිදහස තියෙනවා. සර් अमार අපිට අවශ්‍ය විදිහට හදා ගන්න පුළුවන් මේවා එන්ටර් කරලා ඒ කියන්නේ හිතේ තියෙන එකම කර ගන්න පුළුවන් නේ දැන් එන්ටර් කරලත් කරන්න අමාරුයි නං කරන්න තියෙන ලීසි වැඩිය තමයි ගත්ත text box එකක් තමයි එක. මෙයාගේ දිග වැඩි වෙලා තියෙන්නේ. ආ පොඩ්ඩක් ඉන්න. හරි. ගත්ත text box එකක් ගැහුවා දෙකේ ඉලක්කම ගෙනල්ලා මැදින් තියාගත්තා. තා duplicate එකක් ගත්තා. ගැහුවා බිංදුව ඕනනම් පැත්තකින් තියා ගන්න පුළුවන් මෙහෙම කිසි ප්‍රශ්නයක්. තව ඩුප්ලිකේට් එකක් ගත්තා ගැහුවා එක ඉලක්කම තියාගෙනලා මේ පැත්තෙන් හරි කමන්නේ නැහැ තියාගත්තා. අර ඔයාට කැමති විදිහක් කරන්න ඔයාගේ වැඩේ වෙන්නේ කොහමද? ඒ විදිහට කරන්න. කිසි ගැටලුවක් නැහැ. මේවට කොයිවත් නීති හදලා නැහැ. මේ මෙහෙම තමයි කරන්න ඕනේ කියලා. අපිට අන්තිමට අවශ්‍ය වෙන්නේ මේක ලස්සනට පෙන්වන්නනේ. ඉතින් මේ ඔයා කැමති විදිහක් කරගන්න. ඔයාට ලේසි හිතේ තියෙන එක ඒ විදිහටම කරගන්න පුළුවන් ඕන එකක් කමක් නැහැ කවුරුත් මේක බලන්න එන්නේ නැහැ කොහොමද මේක text box හදුවේ කියලා මේක පෙන්නද්දි presentation එකක් විදිහට එයාලට පෙන්නේ මේ හදපු එක විතරයි ඉතින් එයාලට හදපු විදිහ අදාළ නැහැ නේ එයාලට අවශ්‍ය වෙන්නේ මේකේ පේන දේ ඉතින් ඒ නිසා ඔයාලා කැමති විදිහකට හදාගන්න මම තව duplicate එකක් ගත්තා නවයේ type කරගත්තා මෙතන ඕන විදිහකට කරන්න පුළුවන් ඒකට ඔයාලට නිදහස තියෙනවා දැන් මම ඔයාලා එව්ව උනත් මේ ලොකුවට මේ දේවල් බලන්නේ හැබැයි බලනවා අමාරු වැඩක්ද කරලා තියෙන එක. ඊට වඩා ලේසියෙන් කරගන්න පුළුවන් විදිහක් තියෙනවා මම ඒක ඔයාලට කියනවා මේට වඩා මෙහෙම කරන එක ලේසියි කියලා. එහෙම නැතුව මේ ওই දේවල් ගැන ලොකුවට කල්පනා කරන්න එපා. ඔයාලට අවශ්‍ය නිර්මාණයේ එළියට එනවා නම් ඒක කැමැති දෙයක් කරලා හදන්න. මොකද අන්තිමට PowerPoint එක අපි පෙන්වන්නේ මේ හදපු දේ විතරයි. මේක හදපු විදිහ කවුරුත් අහන්නෙත් නැහැ. ඒ කට්ටියට ඒක පෙන්වන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. හරි. එතකොට ඔන්න අපි අද දවසේ හදාගත්ත ස්ලයිඩ් එක මේ ස්ලයිඩ් එක හදාගත්තා මේකද අපි ඉමේජ් එක පාවිච්චි කරලා text box එක පාවිච්චි කරලා shape පාවිච්චි කරලා icon පාවිච්චි කරලා මේ වගේ ස්ලයිඩ් එකක් හදාගත්තා දැන් අපි 11 පාට theme එක ලස්සනයි download කරගත්ත මේ nil පාට එකට වැඩිය මේ ස්ලයිඩ් එක හදාගත්තා 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 ඉතින් ওই දේවල් ටික තමයි අද අපි ඉගෙන ගත්තේ එහෙමනම් අපි ඊළඟ දවසේ මේකට animation දාන්න ඉගෙන ගමු මම දැන් recording එක stop කරනවා අපි තියෙන ගැටලු සාකච්ඡා කරමු